धम्म श्रवण कालो अयं भदंता, धम्म श्रवण कालो अयं भदंता, धम्म श्रवण कालो अयं भदंता। नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्। नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्। नमो तस्स भगवतो रहतो सम्मा संबुद्धस्। कोई लावकार हमें किनारे बिना हुक्म करना मारता ये वाला नोएन ताक का लपेट निकाल होता ही वाला जीन वाला ये डी विनो को टेकिंग हमारे हमारे अभी तो बुलु बुधु समय में तीन नेतन था मैंने ये बुधु तो आता ना अरे उसमें गांडा हमारे इन वेला वट अनित्य देखी क्यों था मैं ये लम अनित्य देखी देंगर अभी अभी आहला में तीन कथा वाक ने बुद्ध देश नाम मुकाद्दम में हसीरी मार किया ला हमने दिन आंगा पीने में कहते वैद्य पीली वेला अभी हमें क्या मुको वैद्य पीली वेला मोड़े तो उन्नो या उसमें गनी में हेली में नातर वेला या नहीं ठीक बालन दोटा इधर में वैद्य पीली वेला नहीं अनेक वैद्य पीली वेला लोग का गेम हम बने उत्तर हम बने अनेक वैद्य पीली वेला लोग का गेम මේන උත්තරත් එක්ක අපේ ඉදිරි පැවැත්මක් තියෙනවා ඉදිරි පැවැත්මක් එදා අපි මරණින් මතු වෙනවා ඉදිරි පැවැත්මක් තියෙනවානේ මේ ගත කරද්දි අද දවසේ ගත වෙනකොට ඉදිරි පැවැත්මක් තියෙනවානේ හෙට ගැන කල්පනාවක් අදහසක් එතකොට එළි වෙනකොට නැගිටිනකොට ආයේ ඉස්සරහට යන ගතියක් එහෙම එකක් තියෙනවානේ අපිට කියන්නේ භවගාමී මේ පැවැත්ම නේද එතන භවගාමී පැවැත්මට විරුද්ධාර්ථී වැඩක් නෙදන්නේ බුද්ධ දේශනාව තුළ වෙන්නේ භවගාමී පැවැත්ම ඒක පැවැත්ම නැවැත්ම පිළිබඳව නැවැත්ම පිළිබඳව එතකොට හොඳට කල්පනා කරලා බැලුවොත් පේනවා හුස්ම ගැනීම එළීම නැවැත්වීම හුස්ම ඇතුළු වීම පිටවීමේ සිද්ධිය නැවැත්වෙන්නේ නැමෙ ගැනීම හෙලීම කියලා කිව්වේ අපි පස්සේනේ කතෘත්වෙන්නේ එහෙම අපි පසු කාලිනු කතෘත්වයක් දාගත්තා මම හුස්ම ගන්නවා හිරනවා කියලා නමුත් දැන් මේකේ සිදුවීම දිහා බැලුවොත් අපිට පේන්නේ මොකද්ද මව් ගැබෙන් එළියට එනකොට අර මෙකැනි වල ආධාරය කැපෙනවානේ ඉතෙක් මව් ගෙන් ආපු අර ජීව ගුණේනේ ලේ ධාතුව මිශ්‍රව මේ කූඩුවට ලැබුණේ එහෙමයි දැන් ඒ සම්බන්ධ ඉවර වෙච්චාම නේද මේක කියලා වෙනකොට දඟල වෙනකොට මොකද වෙන්නේ මේ ඇතුලේ සම්පූර්ණයෙන් අර බටේ වෙනහඩු ගාවින් නාහෙත තියනවා බටේ තියෙන සියුම් අර වැඳිලා තියෙන පටලය බිඳිලා යනවා එතකොට ඇතුලේ තියෙන කිලිටි ඇතුලේ එතෙක් එකතුලා තියෙන කිලිටි වෙනහඩු වල පිට වෙනවා පිට වෙනවා එතකොට ඇතුලේ ඇතුළට ඇතුලේ හිස් බවක් තියෙනවා නේ හිස් බවට මෙහෙ මේ පැත්තෙන් හරියට අර වතුරක් යට ගියාම වතුර නාහෙට යන්නේ දැන් වතුර යට ගියොත් එහෙම හුස්ම ගන්න නාහෙට වතුර යන්න බලනවා දැන් ඇතුලේ ඇතුලේ හිස් නිසා මොකද වෙන්නේ පිටින් මේ වාතය රැල්ලක් ඇතුළට යනවා දැන් එතකොට ගත්තද හෙළුවද නැහැ ඉබේම එහෙනම් මොකද්ද උනේ මොකක්ද උනේ සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාව සිද්ධ වෙනවා නේද? එතන ඇතුලේ තියෙන කොටස ඉවර එළියට එනකොට ඒ ක්‍රියාවේ ප්‍රතික්‍රියාවට පස්සේ මොකද වෙන්නේ? ඇතුළට ටිකක් ඇතුළු වෙනවා. හුස්ම ඇතුළු වෙනවා. දැන්
මම ගත්ත මම හෙළුවා කියන සත්‍ෘත්‍ය ආවේ පසු කාලින්. අවෙලයි ඒකේ සත්‍ෘත්‍යයක් だっපි. මම ගන්නවා මම හෙළනවා කියලා. දැන් අපි භාවනා කරන්න ලැත්තිලා මගේ හුස්ම දිහා මම හුස්ම ගන්නවා මම හුස්ම හෙළනවා කියලා තමයි වැඩේට බහින්නේ. මේකට බැහැලා අනුක්‍රමයෙන් අපිට වැටෙන්න ඕන තැන තමයි ආන් අර මුල් වෙලාවේ වෙච්ච සිද්ධිය. නමව ගැබෙන් එළියට ආපු වෙලාවේදී ඇතුලේ තියෙන කිලිටිය පිට වෙනකොට ඇතුලේ හිස් නිසා පිටින් එකක් ඇතුලට යනවා. නෝ එහෙමනේ ඒ ජීව ධාතුව ඇතුලේ තියෙන ලේ ධාතුවත් එක්කලා එකතු වෙලා මිශ්‍ර වෙලා අර හදවත් කුටීරය තුල බිඳිලා අලුත්ම අලුත්ම කියන්නේ එතන මේ සත්‍ය රස්නේ හටගන්න. ඉතින් මෞගලී ධාතුවෙන් එන සිද්ධිය උනේ දැන් මෞගලී ධාතුවේ තමයි මේක ඇතුලේ කොටු වෙලා තියෙන්නේ. සත්‍ය රස්නේ එතකොට සත්‍ය රස්නේ නිසා මොකද ශක්තිය කියේ චේතනා පහළ වෙන පැත්ත. රස්නේ කියනකොට යම් ශක්තිමය ප්‍රබවයක් තුළ රස්නේ දිනවනවා. රස්නේ වදිනවා මේ උගුර හරියට. සිරුර පුරාම වදිනකොට උගුරේ තියෙනවා දෙපැත්තේ අහරජ රූපය කියලා කොට. අහරජ රූපය. අහරජ රූපය දිය වෙනවා. තෘෂ්ණාවට අනුව කෙලටික නිපද වෙනවා. අර සිටිවිලි වල තෘෂ්ණාවට අනුව කියලා ටික කුණු වෙලා වැටෙනවා බඩට. ඒක තමයි පළවෙනි මාහාරය දරුවා. ඒ වැටෙන ආහාරය තමයි තමන් තුලම තියෙනා වූ කියලා ටික දිය වෙලා වැටෙනේ. පසු කාලෙ තමයි කිරි ටිකක් දෙන්නේ. ඉතින් ඔහොම බලනකොට ආරම්භයේදී ආ බලනකොට මෙහාට ඇවිදilla කිසිදු මේ මොකද්ද මේ 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 මොකද්ද ආරම්භයේට ආහාර පාන වශයෙන් බාහිරෙන් මොකුත් නැහැ. මුළුනේ මොකද්ද අර ජීව වාතය. ඒ ජීව වාතය ඇතුළු වෙනවා ආහ කිරි වාගේ දිව නැතත් දරුවා ජීවත් වෙනවා. සිසිතීර බහල වෙනවා. දැන් ඔතන අපිට තේරෙන්නේ මොකද්ද මේ මම ගනිමි මම හෙළඹි කියන තැන ගන්නවා හෙළනවා කියන තැන ඇතුළු වෙනවා පිට වෙනවා ගන්නවා හෙළනවා කියන තැන මුලින් ආත්මීය වශයෙන් අරන් ඊට පස්සේ එන්න ඕන මොකද්ද ඇතුළු වෙන පිට වෙන නේද? ඇතුළු වෙන පිට වෙන. ඊට පස්සේ ඇතුළු වෙන්නේ ඇයි පිට වෙන්නේ ඇයි? අනේ එහෙම තමයි යන්නේ. හා. ඊළා සිටිවිලි ක්‍රියාවදීහ අර හීනෙන් යමක් පේනවා වගේ රූප ඡායාවක් අවිලා පේනවා. එන්නේ එතන හයියක් අරටුවක් නැහැ. කියන ගම්භීර වූ ප්‍රඥාමය අවදිවීම. අම්බි ගැඹුරු අවදිවීම. ඒක ප්‍රඥා සාගරය. දැන් අපේ ජීවත් වීමේ කතන්දරේ මොකද්ද? ගම්භීරයිද ප්‍රඥා සාගරයිද? මේ සත්‍ය මේ යන ජීවත් වීම ගැඹුරුත් නැහැ ප්‍රඥා සාගරයත් නැහැ. යම් යම් කාරණා පිළිබඳව විඥානයාගේ විශේෂිත පුරුදු කිරීම තියෙනවා. දැන් අපි දන්නවා දැන් පොලිසියවල ඉන්න හදන අර තුනක ඉන්න පුළුවන්කම තියෙනවා. මොනවද කොහේ හරි තියෙනවා නම් බෝම්බ වාගේ දේවල් එක උමු ඉව කරලා අල්ලනවා. එහෙමද තියෙනම් කාගේ හරි හොරකමක් කරලා ගිය කෙනෙක්ගේ ඇඟිලි සලකුණු එයාගේ නාහයට ඇල්ලුවත් ඇති ගිහිල්ලා අල්ලනවා. එතකොට ඒ විශේෂිත පුහුණු කරනවා. සුනකයාගේ සුනඟේ ගැති ටික එහෙමම තමයි. يعني එයා කනවා බොනවා හැදෙනවා වැඩෙනවා එයාගේ පසු මේක. නමුත් එයාගේ විශේෂිත පුහුණු වීම තුළ එයා විශේෂිත වැඩක් කරනවා. නේද? එහෙමයි. දැන් අපිත් මෞතෙන් බිහි වෙලා ළමයා තරුණයා වැඩිහිටියා වෙලා මේ ජීවිත ප්‍රවෘත්ති ගෙදිනවා. ආ ඉදිබද ජාම හිතා ගන්නවා. තම වර්ගය අභෝ වෙනවා. බය වෙනවා. ආ ඒ වගේම ආහාර පාන ගන්නවා. ওই ටික වෙනවා. ඒ අතරේ මොකද වෙන්නේ? විශේෂිත පුහුණු වීම වෙනවා. ඒ විශේෂිත පුහුණු වීම වලට මොනවද කියන්නේ? ඒ ශාස්ත්‍රවල දක්වන විශේෂිතභාවය. අපි අතීන්ද්‍රිය තුල කරන ක්‍රියා. එතකොට
ඒවා තුළ කෙනන් කෙනාට වෘතීමේ වශයෙන් හැකියාවන් වශයෙන් නේද විවිධයි. ඒ කෙනෙකුට ඒ කෙනෙකුට උපකාර වෙනවා සම 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 සම්මතයතු. හැබැයි එහෙම පිටීම සමස්තයක් වශයෙන් ඔක්කොම එහෙම විශේෂිත දේවල් තිබුණත් ඔක්කොම කට්ටිය මොකේද යන්නේ? අර ගඟ පහළට ගලාගෙන යනවා වගේ පැවැත්ම තුන. පැවැත්ම තුන. එතන අර කීව මොකද්ද? නුවණැස අවදි කරලා ප්‍රඥාස අවදි වෙලා අර සිහින මායා රූප ඡායා කියලා දැකීමේ ක්‍රියාවක් එක සිද්ධ වෙනවා. එතන එහෙම එකක් ඉන්න තියෙන දේවල් එක්ක ලොට් වෙනවා. මානමෙති කෙනා ඉන්න තියෙන දේවල් එක්ක ඔට්ටු වෙවි. ඔය පහළට ගලාගෙන යනවා වගේ වැඩ. අනුශෝතගාමි ගාන. දැන් පටිශෝතගාමි බව මොකද්ද ඔබ තුන? ඔබට නිරතුරුවම හැකියාවෙන්න ඕන මොකද්ද? මේ සිහින මායා රූප ඡායා වලින් තමයි මේ වචන කතා කරන්නේ අතපය ක්‍රියාවෙන්. සිහිනමය මායාමය රූප ඡායා එක්ක තමයි මේ කතා කරේ. ඒවා මනින්ද්‍රිය ළඟ පහළ වෙනවා. මනින්ද්‍රිය කියන්නේ මොකක්ද? අර මනෝවිඤ්ඤාණාත්මකමනේ. හදවත ළඟ පහළ වෙන්නේ. හදවතල හටගන්නේ සිහින මායා. ඒ සිහින මායාත් එක්කලා මොකද්ද? ඡායයකල මොකද විතක් විචාර කළා වචන කතා කරනවා. ඒවා මොලේට වැදිච්චාම ඊට අනුව කාය විඤ්ඤාප්තිය වචින් කාය විඤ්ඤාප්තිය උදල අතපය ක්‍රියා කරනවා. අන්නේ ඒ දේ පිළිබඳවම ඔබට දකින්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඒ කාරණේම ඔබට සංවර්ධනය වෙනවා නම් ඔන්න ඔබ ප්‍රඥාගෝචර. අර භාග්‍යවතුන් වහන්සේ අපිට දුන්නු වැඩපිළිවෙල සමාධි ප්‍රඥාවෙන් යුතුව සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවයම් සරි සමාධි කියන අරිෂ්ඨායක මාර්ග ප්‍රතිපදාව තුළ හැසිරෙනවා. ඒ වචන නොකියුවා. සංකප්ප සම්මා සංකප්පද සම්මා වාචද සම්මා කම්මන්ත කියලා වචන පාවිච්චි කළා හෝ නොකළා ඔබට නිතතිම් නිරතුරුවම මේක සිහින මායාව. ඒ සිහිනමේ ස්වභාවය මේ ක්‍රියා කරවන්නේ මොකද්ද? විතක්ක ਵਿਚාර කරලා වචන කතා කරනවා. කාය වචි කාය විඤ්ඤාප්තිය වෙදලා අතපයි ක්‍රියා කරනවා. ඒවා අහුදෙක් අහසේ කුරුල්ලෝ ගියාට පාසට අහන්න නැතුව වගේ. අහසේ කුරුල්ලෝ ඉදුණාට කුරුල්ලන්ගේ පාසට අහන්න රැඳිලා නැහැ. ඒ වගේ අත විශ්වාසයට රැඳිලා නැහැ. වචන කතා කළාට රැඳිලා නැහැ. ඒක කරන්නේ කියාර මනෝමය සීන මායාව. එතකොට හුදෙක් එපමණ. ඉතින් ජීවත් වෙන පරිසරය තුළදී තිස්සෙක් තලය තුළ ප්‍රධාන වශයෙන් බෙදීම් දෙපැත්තකට තියෙනවා. අර මොකද්ද? එක පැත්තක් තියෙන නරකයේ තිරිසන් ප්‍රේත අසුර කියන පාපකාරී සිටිවිලි සිටින නැගෙන. තව පැත්තක් තියෙන සදිව්‍ය තලවලට අදාළ පුණ්‍යකාමී සිටිවිලි. මේ දෙපැත්තම මිශ්‍රව මේ මනුෂ්‍ය තලයේදී මේ දෙපැත්ත අපිට බේරගන්න පුළුවන්. මනුෂ්‍ය කාම ලෝකේ. එින් එහාට තියෙනවා අර පුණ්‍යකාමී සිටිවිලි තවත් එහාට තුනී වෙලා සමාධිගත භාවයකින් ලබන රූපී අරූපී බ්‍රහ්මතත්. මේ 31 තලයක සත්‍යය කිව්වට මොකද්ද? මේ පංච උපාදාන ස්කන්ධයගේ ක්‍රියාව. ඉතින් මේවා අර මොකද්ද මේ අපි අර ඒ දවස්වල කිව්වේ කවියක් මොකද්ද?
දෙන්නා ඉන්න කන්දේ ගෙදර ඇති ගති ඉන්නා ඉපස් දෙන පස් අතකට අදිති වන්නා මිසක් ගෙන් ගෙනියන දෙයක් නැති දන්නායෙක් නම් මග නොසිට ඵලයක් මේ ඇත ඉඳලා එන අපේ රට තුල මුඛ පරම්පරාවෙන් ධර්ම අන්තර්ගතය සහිත මොකද පදපේ දෙන්නා ඉන්න කන්දේ ගෙදර ඇතිගත් එතකොට කවුද මේ දෙන්නා කාම භවේ නම් කාම භවය ගැන මේ කතා කරන්නේ මුලින්ම කාම භවේ ඉන්නේ දෙන්නා කවුද හොඳ සහ නරක කියලා අපි මේ සම්මත ලෝකයෙන් කරගත්තා. ඒ තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් සිත ගොරෝසු තත්වයකින් උල්පලා එන කීම් කිරීම් සිටි. ඒකට කියනවා නරක නපුරු. පාපි. ඒ වගේම සිත තුළ තවත් පැත්තක් නැගිලා එනවා. කරුණා සහගත, මෛත්‍රී සහගත එකිනෙකාට අන්නෝන්‍ය උපකාර කරමින් නේද ගුණය ධර්මය සිත තුළ මතුවෙන හොඳයි යහපත්ය කියලා කියන පැත්ත. ඉතින් ඒ ටික වැටෙනවා තව පැත්තක. ඒක සුගති භූමිය. අර පැත්ත දුගති භූමිය. එතන මරණයන් මැත්තේ දිනේ සුගති දුගති භූමිය. ඉන්න ඇතිත් එහෙම කෙනෙකුට කෙනෙක් ඉස්සරහට හම්බ වෙනකොටම පාරදී හරි හම්බෙච්ච ගාම ආරයට තරහින් ආක්‍රෝෂ පරිභව කළොත් එයා දැකලා අහක බලාගත්තු එහෙම නොයෙක් විදිහින් තරහින් අසහනින් දිටුව ආරයට වචන කතා කළොත් පෙරලා ඒ පින්වතාද එයාගේ සිතද ඒ විදිහට කළු වෙලා එයාත් ඊට ගැළපෙන විදිහට ඒ ක්‍රියාවට ප්‍රතික්‍රියාව දක්වනවා නේද? අර වපුරන දේවල් එකපා ගන්න. කෙනෙක් දැකපුවාම හිනා වෙලා සතුටු වෙලා නේද? හොඳ යහපත් විදියට ආමන්ත්‍රණය කරනවා නම් හිනා වෙනවා නම් කතා කරනවා නම් අනික් එක්කෙනත් ඊට ප්‍රතිඋත්තර දෙන්න එහෙම තමයි. ඉතින් මේවා මේ සමාජයේදී gedara doradi ඕන තරම් අපිට හම්බෙන ස්වභාවයන්. මා තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, අසහනයෙන් ඉඳගෙන කියයි කරයිද අනිකාටත් ඒක ආරෝපණය වෙනවා. එයා තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් සිටිනවා කියනවා. එයාට ඒ නොසන්සුන්කම හරියනවා. එයා ඥානවන්ත නම් ඒක දැතරහ නොගන්න පුළුවන්. ඒ වුණාට එයාගේ සිත්තරේ එනවා අර පාපීකමේ ඒ ඒ පැත්ත. හරියට අපි බොහොම දුර්ගන්ධමත් දෙයක් කුප්පියක දාලා ඇවිල්ලා මුඩි ඇරියොත් මොකද වෙන්නේ? අරපු තැන එතන එතන දුර්ගන්ධය වාගේම වටපිටාවලත් එක පැතිරෙනවා. ඒක සුගන්ධවත් දෙයක් කුප්පියක දාලා ඒකේ මූඩි ඇරියොත් එහෙම ඒ ළඟට ඒකේ සුවඳකම වැඩි ඊගවට වටපිටාවත් එකේ සුවඳ දැනෙන. ඒ වගේ හොඳ සහ නරක දෙක. සුගති දුගති. අපි භාෂාවෙන් කියන්නේ මොකද්ද? සුගති පැත්තයි දුගති පැත්තයි. මේ දෙක තියන කොහෙද? කන්දේකද? කන්දේ ගෙදර. ගෙදර කොහෙද? කන්ද කොහෙද? ආ මොනවාද කන්ද? ආ මොනවාද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. හඳුන්වන්නේ බොහෝ සමූහ වූ රූපස්කන්ධය කියන එකට එකතු වෙන මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු. එතකොට සතර මහා භූත කියලා කියනවා ඒකට නේ. ධාතු හතර ගොරෝසු තත්වයේදී කියනවා සතර මහා භූත. සතර මහා භූත වලට රූප කියනවා. සතර මහා භූත නිසා හටගත් ආපු යම් ස්වභාවයන් තියෙනවා නම් ඒවට රූප කියනවා.
සතර මහා භූතයන් නිසා හටගත් ආ වූ දේවල් වලට රූප කියනවා. සතර මහා භූතින්නත් රූප කියන්නේ සතර මහා භූත නිසා හටගත් ආ වූ එකට කියන්නේ රූප. ඇයි මේ වචන දෙකක් කතා කරන්නේ? දැන් අපි මේ නම දොරකින් ගලාගෙන යන්නේ සතර මහා භූත. මරිච්චහම මිනි කුණ වශයෙන් ගෙනහිල්ලා උච්චල දාලා හරි එහෙම නැත්නම් මිහිදන් කරන්නට සතර මහා භූතයෙන් හඳුනකොට. තව රූප වර්ගයක් කියවෙනවනේ එතන මොකද්ද? දැන් ඔය දේශනාවේදී නම් උඩ තියෙන සියුම් රූප, සූක්ෂම රූප, දුර රූප, ළඟ රූප, අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප ඈ ඔය විදිහට ඒ රූප සම්බන්ධව විස්තර කරනවා. එතකොට අර සතර මහා භූතයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න තවත් රූප කොටසක් තියෙනවා. ඒව වුණාද? ඇහැ ළඟ ඇති වෙනවා මොකද්ද? චක්කු රූප, ඇස ළඟ රූප ඇති වෙනවා. අර කඩපත තුලින් නැගිට මේ මොකද්ද මේ ප්‍රතිබිම්බේ වා. කන ළඟත් ඇති වෙනවා රූප. ශබ්ද රූප. නාසය ළඟ ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ඔය විදිහට. හිතේ තියෙන මනෝ රූප. ඒ රූප ප්‍රතිබිම්බය හටගන්නේ කොහොමද? ඒ රූප ප්‍රතිබිම්බ හටගන්නේ කොහොමද? ආ? චක්කුච්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. නේද? අසත් රූපයත් නිසා අසත් රූපත් ප්‍රත්‍යයෙන් එමෙත නිසා රූප දන ගැනීමේ සිත පහළ වෙනවා කියලා අප උබහලා කියනවා. එතකොට දැන් මේ ඇස කියන පැත්තට මේ සතර මහා භූතයන්ගෙන් නේද ඇස හැදිලා තියෙන්නේ? ඇස කියන කාරණේට ප්‍රසාදාත්මක මේ සතර මහා භූතයන්ගේ කොට. ඒකේ තව එකක් තියෙනවා එහාට චක්කු ධාතු කියනකොට ඇස ඇති කිරීමේ හැකියාව. ඒක අදාළ වෙන්නේ කර්ම ශක්තිය. චක්කු ධාතු අදාළ වෙන්නේ කොහොමද? කර්ම ශක්තිය. එතකොට කර්ම ශක්තියෙන් කර්මානුරූප ඇහැ පටන් ගන්නවා. කර්මානුරූපෝ ඇහැ පටන් ගන්නවා. දැන් අපි හතර දෙනෙක් ගත්තොත් එහෙම ඒ හතර දෙනාගෙම පේන්න ඇස් දෙක තියෙනවා. සුනකාදි සත්තුත් අපි ළඟට ගත්තොත් එයාලගෙත් අපි වගේ ඇස් දෙක තියෙනවා. එතකොට සමස්තයක් වශයෙන් බැලු කල්ලි බාහිරේ පේන්නේ මොකද්ද? ඒ එකම වර්ගයේ ඇස් වාගේ. නමුත් ඒ හැම ඇහැක්ම ආරම්භ වෙලා තියෙන්නේ මොකද්ද? කර්මානුරූපය. එතන කෙනෙක් කෙනෙක් ඇහැම් රූපයක් දිහා බලන ක්‍රමය නෙමෙයි අනික් කෙනා. ඒක එයාට අදාළ විදිහටයි ඒක දිහා බලන්නේ. දහ දිනේ ගත්තොත් දහ දිනාගේ මාපට ඇඟිලි සලකුණු කොලේක තිබ්බොත් ඇඟිලි සලකුණු යමේ පේන්නේ. ඒ වුණාට එකක් අනිකෙන් වෙනස්. ආන්ියවා පරමාණු රූප භාවයේ දනුව තමයි ඒකට කියන්නේ චක්කු ධාතුව කියලා. එතකොට ඒ ක්‍රමයට තමයි ආයතනික වෙන්නේ. ආය ආය යමක් දිහා බලන ක්‍රමේ ඒක නෙවෙයි සමහර අය කියන්නේ මේ මම මේ දෑහිම දැක්කා. එතකොට එයාට ඒ දැක්ක එක එහෙමම විශ්වාසයි. දෑහිම දැක්කා ඒක එහෙමම විශ්වාසයි. එතකොට ආය ආයෙත් ඒක ඒ විදිහට මෙයා තුළ මොකද්ද අපි ඒකට කියන්නේ මොකද්ද? දෝංකාර දීම. ආය ආයෙත් දෝංකාර දීම තමයි ආයතනික වෙන්නේ. චක්කු ධාතු චක්කායතනෙ
ඊට පස්සේදී ඒටම යාගේ යොමු වීම ඇති වෙනවා. සක්කු ඉන්ද්‍රිය. දැන් මේ ඔක්කොම මනෝමය වෙන සිද්ධියක්. චක්කු ධාතුව, චක්කායතනය, චක්කු ඉන්ද්‍රිය කියන මේ වචන තුනම වචන තුනට අදාළ සිද්ධියම මනෝමය. ඊළඟට ඒකේ මොකද්ද මේ ගොරෝසු තත්ත්වය චක්කු ප්‍රසාද. ඒ ස්වභාවයට අයිතිය චක්කු ප්‍රසාද. දැන් චක්කු ප්‍රසාදය තමයි මේ අර කාචයක් කාචකින් අර මේ හදලා අක්ෂි විශේෂත්‍ය පින්කතා ඒ එකතු කරන්නේ මේ වෙනස් කරන්නේ හරි අලුත් කරන්නේ හරි මොකක් හරි කරන්නේ මොකද්ද චක්කු ප්‍රසාදය. එච්චරම තමයි අක්ෂි විශේෂත්‍යයකට කරන්න පුළුවන්. චක්කු ප්‍රසාදයාගේ යම් යම් ඇතිලා තියෙනා විෂමතාවයන් සමතාවයන් බවට පත් කරියයි. කැඩලා බිඳලා තියෙන ඒවා සකස් කරියයි. ඒ උන ඒ අරමුණට ඒ ඒ ඒ ඒ ඒ වෛද්‍යවරයාටත් ඒ පින්වතා තුළ තියෙනා වූ චක්කු ධාතුව, චක්කායතනේ, චක්කු ඉන්ද්‍රිය එක ගණදෙනුවක් කරන්න පුළුවන්ද? බෑ. ඒකේ පින්වතා තුළ තියෙනා වූ කර්මානුරූප භවයේ වෙන සිද්ධියක් චක්කු ඉන්ද්‍රිය, චක්කායතනේ, චක්කු ධාතු කියන්නේ. තේරුණාද? එතකොට දැන් කරන්න පුළුවන් වෙන චක්කු ප්‍රසාදයේ ඒකායිති සතර මහා භූතයේ කියලා. දැන් ඉතින් අපි ගම්මුකෝ චක්කුංච කියන වචනේදී ওই ඔක්කොම අන්තර්ගත වෙලා ඇහැ කියන එක දැන් හරි යමක් බලන්න පුළුවන් තත්ත්වෙට පත් වෙලා. ඒ ඇහැට ඔන්න හැප්පෙනවා මොකද්ද? වර්ණ සටහන්. වර්ණ සටහන කියන්නේ මොකද්ද? දහක මලක් නම් ඒකත් සතර මහා භූතයෙන් හැදුනා වූ ස්වභාවයක්. එතකොට පේන්න කරුවලෙත් බෑනේ ආලෝක කියලා තිබ්බේ. ආලෝක කියනත් සතර මහා භූතයෙන්ගේ සිද්ධියක්. එතකොට සතර මහා භූතයෙන්ගේ ක්‍රියාවට අදාළයි මොකද්ද? චක්කු ප්‍රසාදය. ඒ වගේම අර කියාපු වර්ණ සටහන ආලෝකයේ අධිකාරණත්. දැන් ඒ වාගේ ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් මොකක්ද ඇති වෙන්නේ? කඩපත තුනින් දකින ඡායාව වාගේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. ප්‍රතිබිම්බයක්. මේ ප්‍රතිබිම්බය තමයි අපි මේ රූප කියන වචනේදී ඇහැට රූප කියන වචනේදී ගන්නෙ මොකද්ද? ඔන්න ඔය ප්‍රතිබිම්බය. විසකම් අර වස්තුවේ ඉදිරියේ තිබෙන වස්තුවක්වත් මේ ඇහැති කර චක්කු ප්‍රසාදේව ආලෝකවත් නෙමෙයි. යම් මලක් තියනවා කියලා ගන්න මොකද්ද? ඒ හේතුන් නිසා හටගත්තා වූ ප්‍රතිබිම්බය. වතුරක් පිට යමක් බලනවා. එමත් නැත්නම් ගඩපති තුලි දකින්නවා. තියෙන ප්‍රතිබිම්බයේ තික්ක තමයි අපි ඊගාවට ඒ ප්‍රතිබිම්බයේ ස්පර්ශ වීම. පස්ස වේදනා වින්දනයක් ඇති වෙන්නේ, හඳුනන්නේ, ලෝභ මෝහ වෙන්නේ, දැනගන්න. මොකද්ද? ප්‍රතිබිම්බය. එන්නේ ඒක තමයි අර මම පටන් ගන්නකොට කිව්වේ සිහින මායාවක් කියලා. සිහින මායාවක් රූප ඡායාවක් කිව්වේ ඒක. ඒක කොහෙත්ම ද්‍රව්‍යමය ගණනට අදාළ එකක් නෙමෙයි. අර කඩපත තුලින් පේන රූප ඡායාව අපිට ද්‍රව්‍යමය නෙමෙයිනේ. ඒ වුණාට ද්‍රව්‍යමය නෙමෙයි. වතුර යටින් දකින්න ගස්කොළන් ද්‍රව්‍යමය නෙමෙයි. වතුර වලට තියෙන හඳ ඇත්ත හඳක් නෙමෙයි. එනවාට ඒක එහෙම පිටින්ම මේකද්ද මේ අපි වරමටන ප්‍රතිබිම්බය වින්දනය කරනවා. ප්‍රතිබිම්බ ඒ ඒ ඒක වින්දනය කරමින් ඒක සංඥා කරනවා. ඒක හඳුනනවා, වින්දනය කරනවා. හඳුනන්නේ මොකක් කියලාද?
ඒ මලක් ඒ අපේ අම්මා ඒ සහෝදරයා ඒ භාර්යාව ස්වාමියා ඒ දුවා දරුවෝ ආදි වශයෙන් හඳුනනවා වෙන්වෙන් කොට හඳුනනවා හඳුනමින් විදිනවා නිකන් හිටිනවා හඳුනනවා විදිනවා කියන ඒවා ද්‍රව්‍යද හඳුනනවා විදිනවා කියන එක ද්‍රව්‍යද මේ පුඩක් හරි අතේ මේ සාක්කුවට දාගන්න පුළුවන්ද හඳුනන විදිහේ ඒවා ගෙනල්ලා ඔය හරි ගබඩා කරලා තියන්න පුළුවන්ද බෑ හැඳුනුවා වින්දා එච්චරයි ඉති කියන්නේ හැඳුනුවා වින්දා අර අර කවිය දෙවෙනි පදේ තියෙනවානේ වන්නා මිසක් ගෙනියන දෙයක් නැහැ කියලා වන්නා මිසක් ඉන් ගෙනියන දෙයක් නැහැ ඉතින් හැඳුනුවා වින්දා මිසක් ගෙනියන දෙයක් නැහැ හඳුනනවා වින්දා බලන බලනාතේ චක්කු ප්‍රසාදයට හැප්පෙනවා හැප්පෙන එක හැප්පෙනකොට එළියනේ මේ ආලෝකයක් ඇතුළට හැප්පෙන ඒකට මොකද වෙන්නේ ඇති වෙන ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය හඳුනනවා විඳිනවා ලෝභ මෝහ චෛසිකත් ඇති වෙනවා හරි වැඩි අනුශය සංග්‍රහ වෙනවා කියන්නේ අනුශය සංග්‍රහයකුත් වෙනවා සංකාර අර අපි කිව්වේ රූපම් රූපත්තාය සංගතම් අபிසංකරලොත් කියන්නේ වේදනා වේදනාත්තාය සංගතම් අபிසංකරලොත් ඒ සිද්ධිය වෙනවා ඒකට තමයි ලෝභ මෝහ ද්වේෂයෙන් බැඳෙනවා කියන්නේ ඉතින් දැන් දැනගන්න මොකද්ද ප්‍රතිබිම්බයක් දැනගන්න අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි ප්‍රතිබිම්බයක් දැනගන්න ඒක මේ මේ හැප්පිලානේ එතකොට මනින්දිය ළඟ මේ හැප්පියක් පේනවා අම්මව මනින්දිය ළඟින් නිතරම නැගින නැගින අම්මා පේනවා තාත්තා පේනවා ඒ ප්‍රතිබිම්බයක් පිළිබඳව විදිනව හඳුනවා දැනගන්නවා ලෝභ මෝහ සංස්කරණය වෙනවා එතකොට මැවි පෙනේ රූප ඡායා මිසක් සීනකේ මායා මිසක් ආංගී බවට සිහිගන් වෙනවා වැටහෙනවා අවදි වෙනවා ප්‍රඥාව වැඩෙනවා ඒ ප්‍රඥා ගෝචර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ මොකද සීන මායාවල් වල මැවි පෙනේ රූප ඡායාවල් වල මොකක්ද වන්නා මිසක් ගෙනියන දෙයක් නැහැ. එතන හටගත්තා ඉවරයි. වන්නා මිසක් ඉන් ගෙනියන දෙයක් නැහැ. මොනවා ගෙනියන්නද? ගෙනියන්නේ වැරද්ද. ගෙනියන්නේ අර බාහිර ලෝකකම. මොකද බාහිර ලෝකකම කියන්නේ මොකක්ද? බාහිර පැත්තේ ඈ මම ආහාර පාන ගන්නවා, ඊගාවට වර්ගය බෝ කරනවා, ඊළඟ නිදා ගන්නවා, බය වෙනවා ඔය කියන ටික. ගෙනියන එක ගෙනියනවා අර. අර පොලිසිය හදාපු සෙනගත් ගෙනියනවා. එයාගේ ශරීර කූඩුව ගෙනියනවා. අපිත් මොකද කරන්නේ ශරීර කූඩුව ගෙනියනවා ශරීර කූඩුව කියන්නේ මේවා මේ සතර මහා භූතයෙන් හැදුණා වූ ගොඩක අයිතිකාරය වෙලා යනවා ගෙනියනවා මහා භෝෂත්වෙත් එහෙම ගෙනිච්ච රජකෙ ඉඳන් ඈ ඊට පස්සේ ඉතින් ඒ කූඩුව නොගෙනියන්න ක්‍රමයක් තමයි තමන් වහන්සේ හොයාගත්තේ මොකද්ද මැවි පෙනේ රූප ඡායා සිහිණි මායා මනෝ විඤ්ඤාණ ඒකට ඔය 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 චක්කු ප්‍රසාද අරබයා සෝත ප්‍රසාදෙත් එහෙම තමයි. දාන ජීවා කාය ප්‍රසාදරත් එහෙමයි. ඒවත් කියනවා සෝත ධාතු. ඒවට සෝත ආයතන, සෝත ඉන්ද්‍රිය. ඒත්‍ය ක්‍රම සෝත ප්‍රසාදෙ. ඒතර කන සම්බන්ධව කරන්න පුළුවන් යම් මේ විද්‍යාත්මක සිද්ධියක් තියෙනවා නම් මේ තියෙන්නේ කනේ ඒ ටිකට කියලා හැකියි. මොනවද අර පිටස්තර තියෙන ප්‍රසාදාත්මක ඇහෙන්නේ එයාගේ කර්මානුරූපව ඇහෙන්නේ. යමක් ඇහෙන්නේ. එකම සද්දේ වුණත් දෙන්නෙකුට ඇහෙන්නේ දෙවිදරුන්. දෙන්නෙක් වටහා ගන්න දෙවිදරුන්. ඒ ඇහිච්ච සද්දේ වටහා ගන්න. එයාගේ කර්ම ශක්තිය ඇතුළේ. ඒකට කිව්වා මොකද්ද සෝත ධාතුව. එතන දාන ධාතුව, ජීව ධාතුව, කාය ධාතුව. ඊළඟට මනෝ ධාතුව. මනෝ ධාතු වල නම් තමයි මේ ප්‍රඥාව මතු කරගන්න. එහෙමද යථා ඇති හැටි අවබෝධ කිරීම පිණිස පුරුදු කරගෙන ආපු ශක්තිය. මේ දවසක දෙකේ කතන්දරයක් නෙමෙයි පුරුදු කරගෙන ආපු ශක්තිය මතු වෙන්නේ මනෝ මේ මොකද්ද මනිත්‍රි නම්.
මනෝධාතු. මනෝධාතුවේ ඒ සම්බන්ධව මොනවද මේ හැකියාව වැඩි නම් මද සත්‍ය ගවේෂණයේ හැකියාව මනෝධාතු වලට වැඩි නම් එයාට එයාට ඒ මට්ටමින් අහු වෙනවා. මනෝධාතු වලගේ සත්‍ය ගවේෂණයේ කිමේ හැකියාව අඩු නම් ඒ මට්ටමට එයාට අහු වෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මහණෙනි හතර මං හන්දියේක විශාල ධාන්‍යාගාරයක් තියෙනවා. ඉතින් සමහර අය මොකද කරන්නේ? නැලි කුරුණි වාගේ ලොකු ලොකු වාදන ගෙනල්ලා අර ධාන්‍ය අරන් යනවා. සමහර අය ඊට වැඩි පොඩි වාදන ගෙනවා, සේරු මුට්ටු වාගේ දේවල්. ඒවට තරව ගෙනියනවා. සමහර අයට ඇති ගෙනියන්න වාදනයක් නැහැ. දෝතින් ගෙනියනවා. ඉතින් ගෙනියන්න ඉඩ තියෙනවා. ධාන්‍යාගාර හිත් වෙන්නේ නැහැ. සිව් මන්සල තියෙනවා. ඕමේ සතර මහා භූතයන්ගෙන් ගැතුණා වූ රූපමය ස්වභාවය තුළ ඇතිවදා වූ ප්‍රතිබිම්බයක් නේද? ඒ ප්‍රතිබිම්බය ඒක ප්‍රතිබිම්බමයයි ශූන්‍යමයි සිහිනමයයි කියලා දැකීමේ හැකියාව මනෝ ධාතුව තුන නැලියක් වගේ තියෙනවා කියන්නේ. කුරුණියක් වගේ තියෙනවා කියන්නේ. තේරුවක් වුණක් වගේ තියෙනවා කියන්නේ. සමහර අයට මම අමාරුන් අලුතේම මේක මතු කරලා ගන්න වෙනවා. මොකද මනෝ ධාතුවේ හැටි. එතකොට දැන් අපිට ඉස්සරහින් කවුද? අනේ පිටිසිරිතුමා විසාකා මහෝපාසිකාව ශරීර මුගලන් හාම් බාරතන් වහන්සේලා. ඒත් අපි ආගේ මිනිස්සු වෙන්නේ. ඒත් හතරකම් අරුවෙතුව කාලා බීලා මහෝපිය අතුරේ හැදිලා වැඩිලා ආගිය කීකල උත්තරිනු. එතකොට ඒ අයගේ අපිට වැඩි මොකද තිබිච්ච වෙනස? ඒ පිළිගත්තු අපිට වැඩි තිබිච්ච වෙනස මොකද්ද? අතපය වෙනසක් තිබුණාද? නෑ, මනෝ ධාත්වයේ වෙනස තිබුණා. ඒ මනෝ ධාත්වයේ වෙනස ඇතුළේ තමයි එතුමලා වචන කතා කළේ, අතපය ක්‍රියා කළේ. හැබැයි මේකේ සීන මායා බව දැක්ක. වන්නා මිසක් ගෙන් ගෙනියන දෙයක් නෑ. එතකොට මේක දන්නවා නම් දැක්කා නම් නේද? මේ සසර මාර්ගය යන්නේ නැහැ. සසර මගේ යන්නේ නැහැ. අර අසීමිත අසංගත වූ නිර්වාණ ධාතුව සාත් කරන ඵලය. මගනු සිට ඵලය. ඵලය අපි ඵලය ලැබනවා නම් මොකද්ද වෙන්න ඕන? අපි ඉවර වෙන්න. අපි කියන අදහස ඉවර වෙලා යන්න. මම කියන අදහස ඉවර වෙලා ගිය. ඒ අදහසම දිය වෙලා ගිය. අර සාගරේ ලුණු ගැටේ දිය වෙලා යනවා. ඒ අදහසම දිය වෙලා යනකොට අර නූපන්න හොට ගද්ද කරලාද එයාට සීමිත පදයක් ලැබෙනවා. මේක දෙවෙනි පදේම කතාවක් තියෙනවා. මොකද්ද? හන්දේ ගෙදර. ගෙදර කියන්නේ මොකද්ද? පළවෙනි පදේ. අන්ද කිව්වේ දැන් ඔය කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය නේ. ඒකෙන් දැන් අපි රූප ස්කන්ධය ගැන කතා කරමු. නෑ, ඒකෙම වේදනා සංඥා සංකාර විඥාන කියන එකත් කතා කරමු. රූප ස්කන්ධය අපි ඔතෙන්ද කතා කරුවේ කොතෙන්ද? සතර මහා භූතයන් හෝ සතර මහා භූතයන් නිසා හටගත්තා වූ කියන. සතර මහා භූතයන් ප්‍රත්‍යයි නිසා හටගත්තා වූ තැන මොකද තිබුණේ? රූප ප්‍රතිබිම්බය. කරපුදුන් දෙකේ ඡායාව රූප ප්‍රපේ. ඒ අර මෙයා තමයි වේදනා සංඥා සංකාර විඤ්ඤා. එතන ස්කන්ධ පංචකය දෙන කියුණා. දැන් උතන සිහිනමේ රූප ඡායාමේ දෙයක් කියලා පිළිගන්නේ නැහැ. අපේ තියෙනා දුප්පත්කමට අපි පිළිගන්නේ මොකක් කියලාද? දෙයක් කාරණයක් වස්තුවක් කියලා. මම කෙනෙක් දෙයක් කාරණයක් වස්තුවක් කියලා. ඒ පිළිගැනීමට කියන උපාදානයි. ගෙදර ඒක තමයි ගෙදර කරගෙන ඉන්නේ. උපාදාන. හන්දේ ගෙදර. පංච උපාදාන ස්කන්ධය ගැන කියපු වචනය. ගෙදර කියන්නේ මොකද? උපාදානය. දැන් උතන දැන් ලියාගෙන බලනකොට අපිට පේනවා මොකද්ද? උපාදාන වෙන්න කාරණයක් නම් නැහැ. තවත් මේ මොකද්ද?
හටගෙන නැසෙන මොකද්ද? විශ්වීය වූ ස්කන්ධ පංච. ඒ විශ්වීයයි. විශ්වීයයි. ඔබටත් එකයි මටත් එකයි සතා සතුටත් එකයි. ප්‍රතිබිම්බය හටගන්නවා. කර්මාර රූපෝ අටගත්තා වූ චක්කු ඉන්ද්‍රිය චක්කු ධාතු චක්කු ඉන්ද්‍රිය මේ චක්කු ධාතු චක්කායතන චක්කු ඉන්ද්‍රිය මනෝමයයි චක්කු ප්‍රසාදේ සතර මහා භූතය කියනවා. ඒකෙන් හටගන්නේ ඉන්නේ මෙන්න මොකක්වත්ද මේ අර රූපේවත් ඒකේ වර්ණසටහන අර ආලෝකයේ ඒකේ ද්‍රව්‍ය වශයෙන් ගන්න නැහැ මේ එළියේ ශරීරයට හේතු වෙනවා ඒ ප්‍රසාදය ඉතන හටගන්නේ නැහැ ඒ හේතු නිසා හටගත්තා වූ ප්‍රතිබිම්බය ඒක ප්‍රතිබිම්බය තමයි මෙතන මොකද්ද හැමෝටම ඒ ප්‍රතිබිම්බය අරබයා වින්දන කරන ආකාරය විවිධයි සංඥා කරන ආකාරය විවිධයි ලෝභ මෝහ සංස්කරණය වීම විවිධයි විඥානාත්මක බව ඒ පිළිබඳව දැන ගැනීම විවිධයි විවිධයි කියන්නේ විවිධයි කියන වචනට වැඩි වේගයි මොකද අනේකයි කියන්නේ විවිධයි නෙමෙයි විවිධයි කියන එක නිකන් අර විවිධ සම්පකාර වගේ මේ ටිකක් වාගේ පේන්නේ නෑ අනේකයි ඒ ප්‍රතිබිම්බ අනේකයි ප්‍රතිබිම්බ ප්‍රතිබිම්බේ ප්‍රතිබිම්බය හරහා ප්‍රතිබිම්බ වල අනේකයි කියන්නේ ප්‍රතිබිම්බයයි කියන වචනේ පළවෙනි කියන්නේ රූපේනේ එතකොට ඒ ප්‍රතිබිම්බයට විඳින ආකාරය අනේකයි ප්‍රතිබිම්බ විඳිනේ කරන ආකාරය අනේකයි ඒක සංඥා කරන ආකාරය අනේකයි නේද එතකොට ප්‍රතිබිම්බය වැඩි එක महानी में तिरसान लोग के सात तरह विचित्र विचित्र सत्व के मट इन्ना कोई में तिरसान लोग के सत्व सागर वतुरे अनेक विध विचित्र ने वो सत्व में गस को मैं कह रहा हूँ बड़े विवाद इन्ना वह हम सत्व एक पहले रहते हैं महानी ने सीता बोल कर गए सीते विचित्रत्व सता सत्व के विचित्रत्व के वादा बड़ी සිතම විසුතුරු බුදුරජාණන් වහන්සේ වදාළ සිතම විසුතුරු දැන් සිතම විසුතුරු කියන කොතනද අර ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ වලට විඳිනේ කරන ලෝභ මෝහ වෙන ඒවා සකස් වෙන ඒ වගේම ඒවා හඳුනන ඒවා දැනගන්න ක්‍රම විචිත්‍රයි ඊට අනුව තමයි එක එක මේ රූප ගොඩල් හැදෙන්නේ. ඉතින් ඔය විචිත්‍රණය තුල අහුවෙලා ඉන්න තාක් කල් අපිට ගමනක නිමාවක්. ගමන නිමාවෙන්නේ මොකදෙන්ද? විතරම 100ට එන්න මොකද්ද? උතර තව දෙවෙනි පදයට වදින කියනවා මොකද්ද මේ? ඉන්න ඉපස්තර පස්සතකට ඇදී ඔය විචිත්‍රත්වය තමයි පස්සතකට. ඉන්න ඉපස් දෙන පස් හතකට අදිති තාසුට සියුම් එක ගත්තොත් එහෙම
ඉන්න අය පස් දෙනෙක්ිනුට ඇහැ කරනාස්තේ දිව ශරීරය පස්සතකට ඇදිනවා කියන්නේ මොකද්ද? ඇහෙනු ත්‍රිස්කන්ධ පංච. කලු ත්‍රිස්කන්ධ පංච. නාසයෙන් ත්‍රිස්කන්ධ පංච. දිවෙන් ත්‍රිස්කන්ධ පංච. කයෙන් ත්‍රිස්කන්ධ පංච. බලන්න නැද්ද කියලා? ඇහැට හැපෙන වර්ණසට ආරබ්බය ප්‍රතිබිම්බයෙන් රූපේන ඒ පිළිබඳව විදිනවා ඒ පිළිබඳව හඳුනනවා ඒ පිළිබඳව ලෝභ මොහ වෙනවා ඒක දැනගන්නවා. ඒ ඇහෙන් ස්කන්ධ පංචක හටගෙන නැසෙනවා. කනටත් එහෙමයි. ශබ්ද රූපේ ප්‍රතිබිම්බේ මේ ඇති වෙනවා ඒ පිළිබඳව විදිනවා හඳුනනවා දැනගන්නවා. අනික වඩත් එහෙම තමයි. එතකොට ඉන්න අය පස් දෙන ඇහැ කරන ආශේ දිව ශරීර පස් අතකට අදිනවා. එතකොට ඒ ඒ ඇහැ 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 මුල් කරගෙන ස්කන්ධ පංච ගැටගෙන ඉන්නවා. ওই විදිහට බලන්න පුළුවන්. දැන් මේ පස්තරට හැපෙනේම එහෙම කොච්චර දැක්කත් බැලුවත් ඒව ඊළඟ පියවර මොකද්ද? වන්නා මිශක් ගෙනින දා. ඊළඟ අවස්ථාව මොකද්ද? එතරම් පේන වහින දකින්න මිසක්කම් ගෙනින දෙයක් නැහැ. රෑ රාත්‍රී ඉඳන් ඉඳලා එළි වෙනකල් හීන බලලා එළි වෙටිච්චාම බලපුවා හින්නේ නැහැ. බලන බලන වෙලාවෙත් ඈ සීනේ කිවන්නේ. එතකොට ඒ බව නොදන්නේ නම් ඒක මග සසර ගමනට මග. එතන මග ඉන්නේ නැතුව ඵලයට පැමිණෙනවා කියන්නේ ඒකේ තේරුම මේක ශූන්‍යත්ව දකින්න. ආ එතෙන් දැන් ඊයේ පොය පිළිබඳව ඊයේ ගෙවිච්ච 15ක පොය දවස පිළිබඳව තියෙන විශේෂත්වය මොකක්ද? විශේෂත්ව කීපයක්ම තියෙනවා. එකක් මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ කොතනද? ඇසතු වෘක්ෂය පාමුල. එනිසා ඒ වෘක්ෂයට කියන්න ඕන නම් මොකද්ද? බෝධීන් වහන්සේ. වෘක්ෂයට වෘක්ෂය බෝධීන් වහන්සේ. වෘක්ෂය ඇසතු වෘක්ෂයම. ඒ අත වාඩි වෙලා ඉඳගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. ඒ දක්ෂිණ සාකා වහන්සේ භගමිත් රාත්මේරින් වහන්සේ කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්චි උත්තමාවිය. අර බෝධිසාකා වහන්සේ වැඩමගෙන ඇවිල්ලා මහමෙවනාවේ අනුරාධපුරේ පිහිටවල පිහිටවීම පිළිබඳව දිනේ ඊයට ඉදිරියට තිබුණා නේ. ඊළඟට තව තිබුණා අනුරාධදේවිය ඇතුළු 500ක් කුල කාන්තාවන්ට භික්ෂුණි පැවිද්ද ලැබලා දුන්නා. භික්ෂුණි ශාසනය ලංකාව තුළ ස්ථාපිත වුණා. එතකොට තවත් මොකක්ද විශේෂ දෙයක් තියෙන්නේ? මේ දවසට විශේෂ දවස දින කාරණ අර මාසයක් ගත වෙලා අරුතෙම සිවිල් පාද යන්න මේ ආරම්භුනේ ඊයේ නේද? සිවිල් පාද යන්නේ ඊයේ පෝයෙන් පස්සේ. ඊයේ පවිච්චි පෝයේ ඉඳලා දෙසැම්බර් පෝයනේ. එතෙන් ඉඳලා මාසයක් සිවිල් පාද යන්න පුළුවන්. මේ මාසෙ දක්වා සිවිල් පාද වන්දනාව. පල්ලෙහාට ගලක් තියෙනවද? ගංගා හතර. අර අර මොකද්ද ඒ පර්වත මස්තකයේ ඉඳලා පල්ලෙහාට ගලන්නේ මොනවද? ගංගා හතර. මහවැලි කැලණි කළු වලවේ. මේ ගංගාවල වතුර නිසා මොකද්ද? සත්තා සතු මිනිසුන් ගස් කොළ වල සස්ත්‍රීකත්වය ඇති වෙනවා. විශේෂයෙන් මිනිස් වර්ගයා ගත්තොත් එහෙම ආහාර පාන හදා ගන්නට වතුර ටික ඕන. වතුර ටික වතුරට තිබුණාට මාරු යන්නේ නැහැ. කාබනික හරි අකාබනික හරි කෝරත් ඕනේ.
මොන මොනවාරි පොහොරත්වෝ නැති ඔය එකතු වෙච්චහම මොකද වෙන්නේ? ගොයම අනිකුත් පළතුරු ආදී දේවල් හැදෙනවා. ඒකට විශේෂයි වතුර ටික. ඒකට කායික පෝෂණය, උදර පෝෂණය ඇතිවීමට කාරණයක්. මිනිස් වර්ගයාට. මොකද ලක් පොළොවම තෙමෙනවා ඔය ගංගා හතරේ. කායික පෝෂණය ලැබපු මිනිස්සුෝ ඊළඟට යන්න ඕන කරා මානසික පෝෂණය. මානසික පෝෂණය කියන්නේ මේ මෙතෙක් වෙලා කතා කරපු මේක රූප ඡායාවක් ප්‍රතිබිම්බයක් බව දකින්න යන ගමන. ඒක ශූන්‍යත්වයේ දකින්න යන ගමන. බුද්ධ දේශනාව ද්‍රව්‍යමය දේශනාවක් නෙමෙයි. ශූන්‍යත්වයේ ඉඳලා කරන ධර්මයක්. එතකොට ඒ ගමන යනවා නම් පහත ගලන ගංගාවල් පල්ලෙහාට ගලද්දි අපි යන්න ඕනේ ඉහළ. ඒකට කියන පරිශුද්ධගාමී ගමනට අපි යන්නේ. මොකටද මානසික අවදි? කායික පෝෂණයට පල්ලෙහාට ගලන වතුරේ තමයි උදර පෝෂණය. මානසික පෝෂණය ඉහළට යන්න. ඉහළට යන්නේ එකට මොකද්ද සාමාන්‍යයෙන් කියන කතා වචනේ? ඉහළට යන්නේ එකට. පිරිපාද ඉහළ නගින එකට මොකක් කියලාද කියන්නේ? කරුණා කරනවා කියන්නේ බලන්නකො හදවත සිතිල් වෙන්නම කරුණා සීතල හදය හදවත සිසිල් වෙන්නම කාරුණික වෙන ගමන ඉහළට යන යනවා කියන්නේ කරුණා කරනවා කියන්නේ. එතකොට ඒ කරුණාව කොහෙන්ද? තථාගත බුදුහිමියන් දේශනා කරවද ධර්මයේ තුලින් යන්න ඕන. එතකොට යනකොට මේ මුලින් මහම් වෙන්නේ මකරතොර මකර තොරණ යටින් යන්න ඕන. මකරගේ ස්වභාවය මොකක්ද? මනක්කල්පි චිත්ත ශිල්පීන් විසින් හදාපු මනක්කල්පිත සතෙක්. මකරෙක් කියලා සතෙක් මේ කොහෙවත් කරන්නේ නැහැ. මේ මනක්කල්පිත සතෙක්. එයාගේ උපාංග අඳුබරු ටික කොහොමද? ඒ මකර චිත්‍ර දැකලා ඇති. අලි හොඬේ තියෙනවා, මාළු වගේ වරළ තියෙනවා, මොන රගේ කකුල් තියෙනවා, සිංහයාගේ කොටස තියෙනවා, කොටියාගේ වලිගය තියෙනවා. ඔය විදිහට එක එක සතුන්ගේ කොටස් එකතු කරලා සකස් කරපු මහා අමෝරා සහගත මේ රූපයක්. එක එක සතුන්ගේ කෑලි එකතු කරලා හදාපු රූපයක් මකරා. දැන් මේ අපිට මේ හම්බෙලා තියෙන ශරීර කූඩුව දිහා බලන්න ඕන, මකර තොරණ දිහා බලනවා. ඒ මොකද මේ ශරීර කූඩුව නම් මිනිස් තලයටයි තියෙන්නේ, ඒක ඇත්ත. හැබැයි යටිසිතේ කියන වචන වැරදි. ගැඹුරු සිතේ, භවංග සිතේ, නූපන්නා වූ සත්වනිකායක් නෑ. එනේ අනේක විද සත්වනිකාවල උපදින්න පුළුවන් හේතු දුරු වෙලා නැහැ. ඒ නිසා මේ චුති ධර්ම ප්‍රතිසන්දිය ලැබනකොට කොයි කොයි අතර උත්පත්ති ලැබයිද නැහැ කියලා කියන්න බැරි පුළුවන් කමක් නැත්තේ. මෙහෙ හැතරුණු ගතිය හැටියට කුමන ක්ෂේත්‍රවලට වැටෙනවද දන්නේ නැහැ. ඒ අපේ භවංග සිත්තේ, ගැඹුරු සිත්තේ අනුශය ධර්ම කියන හරිය අනේක විද සත්වනිකාල උපදින තියෙන හේතු. මේ හේතු කොහොමද හැදෙන්නේ? බැසින්නේ මේ හදේ ඇසුරින්ම. දැන් මේ මනින්ද්‍රිය ළඟ, හදේ ළඟ යමක් යම් මනෝවිඤ්ඤාණාත්මක රූප ඡායාවක් නැමැති ඵලයක් හටගන්නට හේතු ප්‍රත්‍ය වෙන්නේ මොනවද? භවංග සිතේම අනුශය ධර්ම. ඒ වගේම මානසිකාරය. ඒ වගේම මෙතන ආහාර වතුර සුමන ඉච්ඡාම ඇති වෙනවා මනින්ද්‍රිය. එතන මනින්ද්‍රියයි අර භවංගයයි මානසිකාරය කියන හේතු නිසා හටගන්න මොකද්ද? මනෝවිඤ්ඤාණාත්මක රූපචාය. එතකොට දැන් මෙතන ඒ මනෝවිඤ්ඤාණාත්මක රූපචාය අපි ඇයෙතන එහෙම කිව්වේ මකරතොර නෑ. ඔ ම ම මකරතොර අර බොනාද එක එක මේ 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 මේ
සත්තනිකාවල් වල සත්තනිකාවල් උපදින්න තියෙන අවස්ථා හේතු අවස්ථා නැගෙන අන්න දැන් එතකොට දැන් මේ මනෝවිඤ්ඤාණාත්මක රූපචායාවත් එක්ක නේද අපි වචන කතා කරන්නේ අතපය ක්‍රියා කරන්නේ ඔව් වචන කතා කරලා අතපය ක්‍රියා කරලා මොකද වෙන්නේ ආයසරයක් මේක කර්ම රැස් වෙනවා වචන කතා අර රූපචායාවට අනුව වචන කතා කරලා අතපය ක්‍රියා කරලා මොකද වෙන්නේ අලුතෙන් කර්ම රැස් කරනවා ඒ අලුතෙන් කරන චේතන කර්ම කියන්නේ මොකද චේතන අලුත් චේතන නැගෙනවා ඒ චේතන ශක්තිය මේ හදවත ළඟින් උපදින්නේ හදවත ඇසුරෙම බැස ගන්න හදවතේ සෛල අන්තිම මොකද්ද මේ සියුම් සෛල ඒ හදවත සෛල තුනම බැසගෙන එතනින් එහාට ඒක වැටෙනවා අහස අහස අවකාශය ආන්ගේම තමයි මේ කර්ම මෝරලා ආය වැටෙන්නේ මේ චේතනාව ක්‍රියා ආයසරයක් මොකද වෙන්නේ හදවත ළඟම තමයි බැසගන්නේ ඔයාලට අහස අන්න ඒ චිප් එක යමක් අන්තර්ගත කරනවා वर्तमान शून्य मकर मुखद शिष्य महाविशाल जलऊमा प्रश्न विषय प्रत्यक्ष අල්ලගෙන දුක් විඳින දෙයක් නැහැ. ඊන මායා රූප ඡාය අල්ලගෙන දුක් විඳිනවා කියන්නේ මොකක්ද? හේවල් කාරණා කොට පිළිගන්න. ඊන මායා රූප ඡාය හේවල් කාරණා කොට පිළිබවටුම් පිළිගන්නවා. අනාත්. ද්‍රව්‍ය නෙමෙයි. අයිති නැහැ. විරස් වෙනවා. හටගෙන නැහැ. आंगे तथागत दिन मुकदमे मुखदा मकर तो मैं अपने ना लेती हूँ अंक मकर तो मैं अपने ना आधा दिन तो नेता में जानते हैं हाँ मकर तो मैं अपने ये तो कोटा अन्य तथा के तो पीने बंद हो सके यथा बुद्ध जाने पहले मकर तो मैं अपने ना ये तो कोटा हम बने मकर सामी मात्र हाँ सामी की वजह से साम है
සාමය. මඩම කියන්නේ తాවකාලිකයි. අතපය ඔසවන එක తాවකාලිකයි. ඈ කකුලක් තියලා කකුලක් තියන එක తాවකාලිකයි. ඒ ඒ වෙන්නේ මොකද්ද? අර හින මායාවල් එහෙම නැත්නම් රූප ඡායාවල් අල්ලගෙන ඒක මේ ඔළුවට වැදිලා මොකද්ද මේ අර මේ කාය විඤ්ඤාප්තිය ඇති වෙනවා. විතක්ක ਵਿਚාරය වල වචී විඤ්ඤාප්තිය ඇති වෙනවා. ඒවා ඒ තැන්වල ඉවර වෙනවා. එහෙනම් ඉතින් ඉන්න තැනක් නැහැ. කතා කරන වචනවත් ඉඳ තැනක් නැහැ. අතපය ක්‍රියා කිරීමවත් ඉඳ තැනක් නැහැ. දැන් එතකොට මොකද වෙන්නේ? විතරම ඉන්න තැනක් නැහැ. නිකන් ජීවත් වෙන්න ලෑස්ති වෙනවා විතරයි. කතා කරන්න ලෑස්ති වෙනවා විතරයි. කතා ඉවරයි. ඉඳ ගන්න ලෑස්ති වෙනවා කියලා ඒක ඉවරයි. එතකොට ඉවර බව දැකීම නිසා ඇති වෙන්නා වූ විරව බව දැකීම කියන්නේ මඩම කියන. තාවකාලික. ඇති වෙන ස්වාමී. දැන් එතකොට පේනවා ඇත තියෙනවා කියන දෘෂ්ටිය ගත්තොත් දුකයි ඒක සීතකම සීත කකුලෙන් නානවා කියන කොටත් මොකද්ද මේ දැන් දුක පිරිසිදු දකින්න දුක පිරිසිදු දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ මහණෙනි දුක්ඛාරිය සත්‍ය කුමක්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපියම් සංපේයුක්ඛ දුක්ඛ, පියේ විපේයුක්ඛ දුක්ඛ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. හා? එතීම කියනවා නම් පංච උපාදානස්කන්ධ දුකයි කිය. එතකොට දැන් මේ දුක්ඛ දෝමනස්සු පායාසයක් වෙන්නනවා මානසිකව කායිකව වෙන්නනවා ජාති ජරා ව්‍යාධි මරණ ජාති ජාතියක් වශයෙන් හටගත්තාම ජරා ව්‍යාධි මරණ කියන ඒවා වෙන්නනවා අපිට හම්බ වෙනවානේ ශරීරයේ ජරාව ලෙඩ රෝග ඒ වගේම මරණේ මෞගමෙන් හටගත්ත නිසා එහෙම ගන්නකො මෞගමෙන් හටගත්ත නිසා ජරාවටපත් වෙනවා ව්‍යාධියටපත් වෙනවා මරණයටපත් වෙනවා ඒ අතරේ ඒ ඉන්නකොට මානසික වැති වෙනවා මොකද්ද මොකද්ද ශෝක පරිදේව දුක්ඛෝසුපාය මානසික ඇති වෙනවා මොකද්ද ශෝකය පරිදේවේ දුක්ඛය දොම්නස් බව උපායාස හූල්ලනගත මේවා මානසිකවද මේ දෙවර්ගයේම දුකනේ දුක්ඛාර සත්‍යයට අදාළ දුක්ඛාර සත්‍යයට අදාළ එතකොට මේ දුකට හේතුව මොකද්ද දුක්ඛ සමුදාය සත්‍ය හේතුව මොකද්ද අවිද්‍යාව සංඛාරා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය ඇති වෙනවා සංකාර ප්‍රත්‍යයෙන් විඥානේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන මේ පටිච්චසමුප්පන්න මේ ක්‍රියාවලිය නොදැනුවත්කම නිසා සංස්කරණය වෙනවා ඒ කියන්නේ අර හිතේ සංස්කරණය වෙනකොට ඒකට අපේ නොදැනුවත්කමයි හිතේ සංස්කරණය වෙනකොට ඒක හුදු සංකාර ධර්මයක් කියලා දැක්කොත් ඒක අයිති නැතු වෙනවා සංස්කරණය වීම අපිට මොකද්ද වෙන්නේ නොදැනුවත්කම උඩ සංස්කරණේ දෙයක් වෙනවා සංස්කරණ වෙනවා කියන එකේ තේරුම සකස් වෙනවා සකස් වෙන මොනවද යවුවොත් ආයෙත් මොනට වැස්සොත් අපිට පේනවනේ අර ආහාර වතුර උස්ම නැසෙන් තන මානින්ද්‍රියනේ එතකොට අනුශේ ධර්මයන් නැගෙන්නේ ඊගාට භාවිතා වෙලා අතහැරිච්චි යම් මානසිකාරයක් මනසිකාරය කියන එක මනෝමයයි අනුශය ධර්ම නැගෙන තැනත් භවංග සිතේ මනෝමයයි මනින්ද්‍රිය නැග ක්‍රියාවත් මනෝමය පැත්තට බරයි ජීව ගුණයයි ලේ ධාතු සියුම් කොටස දෙක නැසිලා මනින්ද්‍රිය හට ගන්නවා කියන්නේ හදවතේ ආරම්භය එතකොට ඒකත් මනෝමය එතකොට මේ මනෝමය හේතු මනෝමය වූ හේතු කාරණා ටිකක් නිසානේ අම්බේන ඵලයක් බඳුන් මේක.
මනෝවිඤ්ඤාණ. හම්බෙන ඵලය මනෝවිඤ්ඤාණ. දැන් ඒක සීන මායාවක් කියලා අපි දන්නේ. ඒ වෙන සංස්කරණේ මොකක් වෙනවද? නොදැනුවත්කම නිසා ඒක වේගවත් වැඩක්. ඒක හින්දා නොදැනුවත්කම මොකද්ද? ඒක දෙයක් වෙනවා. ඒක මට කල්පනාවට ආපු දෙයක් වෙනවා. මගේ කාල්පනිකත් වෙනවා. මගේ අදහස වෙනවා. මගේ අදහස ක්‍රියාත්මක කරනවා. පොඩි වැඩක්ද? ආ මගේ අදහසක් තියෙනවා. ඒ අදහස මම ක්‍රියාත්මක කරනවා. පටන් ගන්නවා කියන තැන ඉඳලා මොට්ටුවට වටේ ගැට්ටියත් ඒකට හෙල්ප් කරනවා. අම්මලා තාත්තලාද ඥාතිද ගුරුවරුද ඔක්කොම මම පුතේ උඹේ අදහසක් තියෙනවනේ ඉෂ්ට කරගනින් අදහස කියලා කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මමත් ඉන්නවා. මගේ අදහස කියලා දෙයක්ත් තියෙනවා. ඉතින් ඒක ඉෂ්ට කරගන්න කියලා මම විශාල දුකක් අත්දැකලා වැටෙනවා. අවිද්‍යාපච්චය සංකාර විද්‍යා නෙමෙයි. දැන් එතන උනේ හේතු නිසා හටගත්ත ඵලයක් කියලා දැක්කම මොනවාද? මනින්ද්‍රියත් මනෝමය පැත්තට අදාළ, මානසිකාරයත් මනෝමය පැත්තට අදාළ, බවංග සිතත් මනෝමය පැත්තට අදාළ. මනෝමය හේතු නිසා හටගත්තාම මනෝමය ජවනිකාවක් තමයි අර සීනමාය සී රූපචාය. අනේ ඕක හිස්මේ මනෝමයයි කියලා ඒ හිස් බව දකින. හැබැයි චූලපන්ත ගහතුරනම් ඉපදිච්ච කාලෙම අර මෙහෙන් හෝගාලා පාඩම් කරවන්න හදන. අර මහන වෙලා චූටි කාලේ ඉඳන් පාඩම් කරවන්න හදන. එතකොට එකක්වත් හිතෙන්නේ නැහැ. මොකද අදහස ඉෂ්ට කරගන්න කතාවක් නැහැ. මනෝමය කියලා පෙන්න පටන් ගන්නවා. මොකද ඊට පෙර ජීවිතයේ අවසාන කාලෙදී අර මනින්ද්‍රිය ළඟ මනෝමය බව වැඩිලා වැඩි ගියා. ධර්මඥානෙ වැඩි. ඒක දහම් නෝන නිසා යාට මොකද වෙන්නේ? එනේ එක ශූන්‍ය. ඒකින්ද මෙහි පැත්තේ පාඩම් හිතෙන්නේ නැහැ. ඉතින් සමාජය කියන්න පටන් ගත්තා මේ මොකද මොඩෙක්. භාග්‍යවතුන් වහන්සේ අනේ දැක්ක හින්දා වැඩේ ගැලවුණා. මනෝමය බව දැකලා මිතුමයි. ඉතින් අපිටත් මේ ජීවිතයේදී මනෝමය බව නොදකින තාක්කල් අපි හිතන මොකද්ද? මගේ අදහස් ඉෂ්ට කරගන්න යනවා කියලා. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මෝඩකම. ඒක ජනදුනුවේ තියෙන ලොකුම මෝඩකම තමයි මගේ අදහස් ඉෂ්ට කරගන්න යන්නේ. ඈ එහෙම ගියේ නැහැ මහ බෝසතාණන් වහන්සේ. එහෙම ගියේ නැහැ චරිත් මුගලන් මහ රහතන් වහන්සේ. එහෙම ගියේ නැහැ ගිහිගේ හිටපු අනේ පිරිසුදු මහ විසාකම උපාසිකාව. ඒගොල්ලෝ මේක මනෝමයමයි දැක්කා. මොකද හේතුන්ගේ ඵලය. හේතු මොනවාද? මනෝමය. ඵලයක් මනෝමය. එතකොට දැන් මොකද වෙන්නේ? අවිද්‍යාපච්චා සංකාර. දැන් විද්‍යාපච්චා සංකාර නම් තමයි ඔහොම පේන්නේ. විද්‍යාව තියනවා නම් සකස් වෙන හැටි පේනවා. ඒකේ ශූන්‍යත්වය පේනවා. දැන් අවිද්‍යාපච්චා සංකාර නිසා අන දැනගන්න අර අන මනෝමය විඥානාත්මක ස්වභාවය වෙනකොට විඥානීය දෙයක් වෙනවා. දෙයක් වෙනකොට මොකද වෙන්නේ? නාම ධර්ම රූප කොට පිළිගන්නවා. මනෝමය ධර්ම රූප කොට පිළිගන්නවා. විඥානපච්චා නාම රූප. ඒ රූප කොට පිළිගත්ත තැනම තියෙනවා ආයතනික ක්‍රියා. ආයයයයයකට අහු වෙනකම තියෙනවා. ඒක මොකද දිගට පවත්න්න ඉපන් ආයයයය පවත්නවා. එතකොට පවත් ඒ ආයතනික ක්‍රියාවට හැපෙනවා. ද්‍රව්‍ය නෙමෙයි චෛසික හැපෙනවා. ඒ තුළ වින්දනය ඇති වෙනවා. ආ වින්දනය තුළ මොකද වෙන්නේ? ඒකට තෘෂ්ණා වෙනවා, උපාදාන වෙනවා. ආයිත් මොකද වෙන්නේ? අනුසය ධර්ම බවට පත් වෙනවා. බවංග සිතේම ආයතම් පත් වෙනවා. ඉතින් ඔන්න ඔහොම නොදැනුවත් කෙන නිසා සකස් වීමේ දිගට ගෙනියන්නට ද්‍රව්‍යමය වශයෙන් tempat වීමක් වෙනවා. ද්‍රව්‍යමය වශයෙන් හිතෙනවා. tempat වෙන ද්‍රව්‍යමය බවක් නැහැ. එතකොට මේක තමයි දුකට හේතු ආශාව කියන එක තමයි. දුක නිරෝධය මොකද්ද? රූපචායාව බෝධයි. මනින්දරක පහන රූපචායාව බෝධයි. ඒ පිළිබඳව සම්මාදිත. ඒ පිළිබඳව කල්පනා සම්මා සංකප්ප ශූන්‍ය බව දැකි. විතක්ක විද වචන නැහැ. ඉතින් ඔය විදිහට සම්මා සමාධිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මාර්ගය. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම යන ගමනේදී අර දුක පිළිබඳව මේ වැටහෙන එක, දුක පිළිබඳව වැටහෙන එක අර සීත ගහුලෙන් නානවා කියන අර්ථය. මොකද අර සීතල දැන් සීතල වතුර නානවා කියනකොට හරි දුකක් නේ කෙනෙකුට. ඈ දැන් අපිට තේරෙන්න ඕන මේ ජීවත් වෙනකොට
හැම එකකම කියන්නේ මොකද්ද? දුක. මම ඔය ඉස්සේ ධර්ම දේශනාවට ඔය ගැන මතක් කිරීමක් කළා. සැප පිළිබඳව මහණෙනි බලන්න උඩ කොහොමද කියලා බුදුහාමර පෙන්වුවේ. සැප අදහසක්, සැප අරමුණක්. එනකොට ඒක දකින්න ඕන දුක බව. ඇයි යන්නේ? සැප කිය අපිට තියෙන්නේ නැහැ. ඒකට දුකයි. දුක් අරමුණක් එනකොට ඒක උඩක් කැයෙන බව. උලක් ඇනිච්චාම කොහොමද දුක් කරන්නේ? එතකොට දුක් අරමුණේ තියෙන උලක් ඇවුනවා. සැප අරමුණේ තියෙන දුක, දුක් අරමුණේ තියෙන උලක් ඇනවා. ඊළඟට තව මොකද්ද තියෙන්නේ? උපේක්ඛා. උපේක්ඛා. ඒකෙදි මොකද්ද අකින්නේ? අනිත්‍ය. අනිත්‍යතාව. උපේක්ඛා අරමුණේ දකින්න තියෙන්නේ අනිත්‍ය. සැප අරමුණ දුකයි, දුක් කරමුණ උලක් කැයින, උපේක්ඛා කරමුණ අනිත්‍යයි. දැන් බලන්නකෝ බුදුරජාන් වහන්සේ ටිකක් ස්ටෙප් බයි අපි දැම්මනේ කොහාටද? ඈ අල්ලලා යන්න නෙමෙයි, අතහැරෙන්න බෑ. ඈ සැප තියෙනවායි කියලා ගත්ත ගමන් ඒක අල්ලගෙන යනවනේ දිගටම. දැන් ඒක කැඩෙන්නේ මොකද? ඒක දුක් බව දකින්න. එතකොට දුක් කරමුණිය දකින්න උලක් කැයින. උලක් කැයිනවා කියන්නේ කකුලට කොච්චර උලක් කැයිනකොට ගැලවෙන්න බෑනේ, හරි වේදනාවක් නේද? එතකොට උපේක්ඛා වෙනකොට දකින්න පුළුවන් අනිත්‍යතාවය. එතකොට උපේක්ඛා සමාධිය ඉන්න බෑ එයාට. උපේක්ඛා කියන්නේ සමත සමාධියේ උපේක්ඛාවේ ඉන්න බෑ එයාට. ඒක අනිත්‍ය දකින්න. එතකොට එයාට තල්ලු වෙනවා යථා භූත ඥාන. එතකොට දුක් කරමුණක එයාට තියෙන කියන්න බැරි තරම් පීඩාව. දුක් කරමුණේ තියෙන උලක් කැයිනවා. සැප අරමුණ කියලා ගන්න එකේ තියෙන දුකම. එතකොට මේ යන්න හදනන ඔට්ටුවේ පංචකාම සම්පත්තිය කියන එකකුත් එක්ක නිවන් දකින්න කොච්චි එහෙම එක බුදුහාමුදුරේ දේශනා කරලා නැහැ. දැන් සපාරමුණේ දුකනේ පෙන්නලා තියෙන්නේ. ඈ දුකාරමුණේ මොකද්ද පෙන්නලා තියෙන්නේ? උලක් කියනවා කියලා. උපේකාරමුණේ පෙන්නලා තියෙන්නේ අනිත්‍යතාවය. එතකොට සම්පත්තිය කියන වචනේ යන්න බෑ මේ ගමන. සප තියෙනවා කියලා. සැප තියෙනවා කියන එකම දකින දුක. දුක මොකද? අරක ගෙවිලා යනින්නේ. අර සැප තියෙනවා කිය අපිට ගෙවිලා යනවා කොච්චර හරි. එක එක පින්නතර සාපේක්ෂව බලන්න බඩගින්න දුකයි. බඩ පිච්චාම සැපයි කියලා දෙනවා. සැප තිබුණා දැන් මොකටද? බඩ පිරුණානේ සැපයි. ඒකම අනිත්‍යතාවය නිසා ඇති දුක එනවනේ. ඒ බඩ පිරිච්ච එක නැති වෙලා යනවමනේ. ඒක හිඳ දුකයි. එයා එතකොට උද්දාමයකටපත් වෙන්නේ නැහැ. සැප තියෙනවා කියලා. එයා දන්නවා ඒක විරුද්ධ දුකයි. එතකොට ලෝකයේ පිළිබඳව ආදීනමේ දැකීමේ අර්ථය ඒ සිතේ නැගෙන. ඔන්න ඔය විදිහට දුක පිළිබඳව දකින්න එක තමයි කියන්නේ මොකද්ද? සිත් එක ගුලෙන් නා. එතනින් මුලින් එනකොට මොකද්ද වෙන්නේ? නා මේ නාමයයි රූපය. ඉදිකට්ටයි පානයි. ඉදිකට්ටයි නූලයි. ඉදිකටු පාන. පහන කියන එකේ තේරුම මොකද්ද? ප්‍රඥාව. පහන කියන්නේ මොකද? අවදි වෙලා බලන. අඳුර දුර වෙලා බලන. පහනෙන්. එතකොට අඳුර දුර වෙලා බලනකොට මොකද්ද මේ කියපේන්නේ? නාම රූප ධර්මයන්. ඉදිකට්ටයි නූලයි. ඒකට කියනවා මොකද්ද? ඉදිකටු පාන. ඉදිකට්ටයි නූලයි. ඉදිකට්ට කියන්නේ මොකද? ධාතු හතරෙන් හැදෙන පැත්ත. නූල කිය වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එහෙනම් පස්ස වේදනා සංඥා චේතන මනසිකා. මේ නාම ධර්ම. ඉදිකට කිවි නාම ධර්ම 17 තතාවක් හටගෙන නැසෙනකොට අර ඉදිකට කියපු පැත්තේ රූප සරයක් හටගෙන නැසෙනවා. එතන මේ නාම රූප ධර්මයන් ගේ එකතුෙන් තමයි නාම රූප නොදන්නාකමෙන් තමයි මොකද වෙන අතීත අනාගතයි වර්තමානයේ තුල මේ මොකද්ද කියනවා මේ. ඒකට කියනවා අතීතය අනාගතය දෙක එකට මහනවා ගෙත්තම් පාට. සිබ්බණී කියන වචන දිනවා දහම. සිබ්බණී කියන එකේ තේරුම මැහුම් කාර්ය කියන අර මැහුම් කාර්ය. මැහුම් කාර්ය. නිතරම නාම රූප ධර්මයන් බව නොදන්න නිසා. එහෙනම් මේ නාම ධර්මයන් රූප කොට පිළිගන්නේ. ධාතු අතරත් නැසෙනවා. නාම ධර්මයක් නැසෙනවා කියලා. නාම රූප ධර්මය නොදන්න නිසා මොකද වෙන්නේ? අතීතයක් ඇත. ඒ තුලින් අනාගතයක් ඇත.
වර්තමානය තුළ අතීතය ඉවර වෙච්ච හීනයක්. අතීතය ඉවර වෙච්ච හීනයක්. ඉවර වෙච්ච හීනයක් අය කතා කරනවානේ අපි අතීතයි. දැන් රෑ රාත්‍රියේ හීනයක් දැකලා උදේට නැගිටලා කියනවනේ ඊයේ රෑ නම් මම දැක්කා මෙන්න මෙහෙමයි මෙහෙමයි මේ මේ බලන්නකෝ දැන් දැකපු වෙලාවය කියන්නේ. ආපහු හිතරූපත් දකින්න කියන්නේ. ඒ වගේ අතීතය ඉවරයි. ඒක හිතරූපත් දකින්න දැන් අතීතය කතා කරමු. අතීතයේ හීනයක්. අනාගතේ ආවෙ නැහැ. ඒක දැන් හිතරූපත් දකින්න අනාගතයක් කතා කරමු. අනාගතයේ හීනයක්. අරක ඉවර වෙච්ච හීනයක් අතීතය. අනාගතේ ආවෙ නැති හීනයක්. එහෙම වුණා නම් දැන් ඉන්නේ මොකද්ද? මේ දැන් ඉන්නේ. අතීතේ ඉවර වෙච්ච හීනයක්. අනාගතේ ආවෙ නැති හීනයක්. එහෙනම් මේ වෙලාවේ ඉන්නේ මොකද්ද? මේ දැන් දකින්නේ මොන හීනේද? මේ දැන් දකින හීනේ අතීතේ ඉවර වෙච්ච හීනයක් නම් අනාගතේ ආවෙ නැති හීනයක් නා. මන් නෙමෙයි ඇත්තම සත් එච්චරයි. එහෙනම් මේ දැන් දකින හීනේ මොකද්ද? වර්තමානයේ අපි කතා කරනවා අහනවා මේ කියනවා මේ හීනේ මොකද්ද? මායාව. මායාවක් මේ ඉරක් පාරේ තියෙන වෙලාවේ තියෙන හීනයක් ඉඳන් මේකට කියමු දවල් හීනයක් කියලා. මේ ඉරත් ඉරත් හඳත් හුළඟත් මේ උක්කුමත් එක්කලා මේ අපූර්වට ඒ වුණාට බලනවා. එතකොට මේක හීන මෙයා දවල් හීනයයි. අරක ඉවර වෙච්ච හීනයයි. අරක ආවෙ නැති හීනයයි. දැන් ඉතින් මොකේ එල්ලෙන්නේ? මොනවත් එක්කලා ගණදෙනු කරන්නද? මෙන්න මේක සීනමයයි කියලා ඔබේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගත්තොත් ඔබට මේක දකින්න දකින්න වඩ වඩාත් මේ ගැන වැටෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඈ ඔබ ගැත්තම දකින්නවා මේ මේ මෙතනින් මාට්ටු වෙන හැටි දකින්න අතීතය අනාගතය. ඒ ඉන්න දැන් මෙතන දකින්න මොකද්ද? අහෝත්වාන සම්පූර්ණ අහෝත්වාන භවිෂ්‍යත්. ඈ ඉතුරු නැතුවම හටගෙන පෙර නැතිවීම හටගෙන ඉතුරු නැතුව නැස වෙනවා කියලා දකින්න ෂණ බංගුරත්වයේ දකින්න. එතන ශනබංගුරත්වයේ දකිනකොට ඔබ සිත මොකද්ද? රජ කරන මොකෙන්ද? ධර්මයේ. ශනබංගුරත්වයේ දකින්න දකින්න ඔබ අර අර අසීමිත බව පිළිබඳ අත්දැකීම ඔබට එනවා. ධර්ම රාජ ගල. එතකොට ලෝ ධර්මයේ දෙවියෝ කම්පා වෙන්නේ. ධර්ම රාජ ගල නගිනවා එතකොට. ලෝ ධර්මයේ කම්පා වෙන්නේ නැහැ දැඩිව. ධර්ම රාජ ගල. ධර්ම රාජ ගල ඒ වැටීම ඇතින හොටි ගාට මොකද මේ ශරීරයේ ආහාර වතුර දීලා මේ ශරීරයේ නඩත්තු කරන්නේ අර නිරෝධිය දකින්නටයි වෙන මොකේකටවත් නෙමෙයි. එඳ ශරීරයේ හැරමිටියක් මොකේද? නිරෝධිය දැකීමේ ප්‍රඥාව දිනු කරන්න. හැරමිටි පාන ඊගාවට හම්බේ. මේ ශරීරයේ හැරමිටියක් මේ හයිය ඇති දෙයක් නෙමෙයි. මොකේද මේ හැරමිටියක් කරගන්නේ? ආධාර කරගන්න. නිරෝධිය දකින්න. අර අසීමිත බව දකින්න. එතන තමයි දැක්මේ පරිපූර්ණත්වයේදී ඒ සඳහා හරිබිලිපා එතනින් ගියාට ඈ දිත්තේ දිත්ත මත්තන් සුත්තේ සුත්ත මත්තන් පුත්තේ මුත මත්තන් විඤ්ඤාත විඤ්ඤාත මත්තන් කියන විදිහට දකින ආන බලන විදිලේම එතරම් ඉවර බව ඇහල කණු නොසෙල් වෙන කණු පංචශීල් පංචශීල් ගන්න තියෙන තමයි ඇහැට යමක් කැපිච්චාම ඒකත් එක්කලා චාරණය වීමක් කරන්ට ඇහුනට ඒකත් එක්කලා කම්පා වීමක් يعني දෝංකාර දීමක් දිවට ශරීරන ආසයට ගැටුණට දක්නකොට ඒවත් එක්කලා එකතු වෙලා යamak නැහැ ඈ එතනින් ගියාට තියෙන්නේ මහගිරිදම මහගිරිදමේ කියන්නේ ඉතින් මාරයත් එක්කලා කරන ලොකු සටනක් නින්දට නොඇති නින්ද දැන් දැන් හිත සමාධිගත වෙනකොට කෙලින්ම වැදගෙන යන්නේ මහගිරිදමේ තමයි නින්ද ඈ ඒක තරණය කරන්න. එතකොට රෑ රාත්‍රියේ කියන්නේ ඇද්දක පීච්චා මේ මනෝ හීනමය ලෝකයයි මේකයි දෙකම දෙකක් නෙමෙයි. එහේ එකයි මෙහෙ එකයි කියලා දෙකක් නෙත් දැනට නිකන්. මේක එහෙම පිටින්ම නිද්‍රෝපකද භාවය. මේ පේන්නේම සීන මායාව. රෑ දවල් නැතුව. කියලා තේරෙනකොට අර මාස් ගෞව කියලා අනාගාමිතයි. අනාගාමී චුත්තමයට රෑ දවල් ප්‍රශ්නයක් නැහැ. මේවා තියෙන්නේ පිස් බව අහස් බව කියන්නේ අහසේ ඉන්නවා බරක් නැහැ. අර කිව්ව රූප ඡායා සිහින මායා කියන තැනට හොඳටම එකතු වෙනවා.
එතන හොඳටම දැකලා අනාගාමි සුඛ. එතනින් එහාට ජීවිත ආසාව තුලලා පත්වේ. පත්වේ කියේ තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳින අසංකත ධාතු. අසංකත ධාතු සාත් වෙනවා. අසංකත සාතු ධාතු වෙන නිරෝධ සමාපත්තියේ වැඩ වාසය කරනවා. අර දිවා විහරණය කරනවා කියලා කියන දාන වන්දල දස අටට වෙලා අර භික්ෂුණීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඒ තමයි පත්වෙට ගිහින්. පත්වේ කියේ නිකලෙස් බව. එතනින් එහාට හුස්ම තියෙන තාක්කල් පවත්තර ඇතුලින් එහාට අසංකත ධාතුයෙන් පිරිනවන් වෙන. පිරිනවන් වෙපුවාම ගමන් ගියක් කරනවා කොම ඉවරයි. අහස අසීමිත. අසීමිත අසංකත නිර්වාණ ධාතුය. පත්මෙන් එනවා. මේ මොන විදියට ඔය පෙන්නලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්පූර්ණ කිරීම පිණිස තියෙනා වූ ලාංඡනය. සිරිපතුල සිරිපතුල. ඒ මොකද සිරිපතුලෙන් පෙන්නන්නේ මොකද මාර්ගයනේ? වෙන මොනවද? සිරිපතුලෙන් පෙන්නන්නේ මොකද්ද? මාර්ගය. එතකොට ධර්ම මාර්ගය. එතකොට අපි ධර්ම මාර්ගය දකිනවා මොකද්ද? පටිච්චසම්පන්න. අර අවිද්‍යාපච්චය සංඛාරා කියන එකේදී අවිද්‍යා යත්‍ය වශයෙන් විරාග නිරෝධ. අවිද්‍යාව ශේෂයක් ගන්න නැතුව නිරෝධ වෙච්ච තැන සංස්කරණ සිද්ධ වෙයි අයිති නැහැ. සකස් වීම සිද්ධ වෙනවා. පින්නම්කට දැක්කා. අයිති නැහැ. අයිතිකාරකමක් නැහැ. විඥානයේ පහළ වෙන අයිතිකාරකමක් නැහැ. අනිදස්සන විඥාන. ඒකට නාම රූප ධර්මයන් අර සිතිවිදිසා ධාතු හතරේ ක්‍රියාව බව දකි. එතන ආයතනික බවක් තියෙනවා හිස්. ආයතන හයෙම කැමරට මොකුත් නැහැ හිස්. එහිඳ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. විඳීමක් තියෙනවා. ඕනම දෙයක විඳීමක් තියෙන උන්වහන්සේට. හැපි හැපෙන නිසා විඳිනවා කියන එක දන්න. මම විඳිනවා කියන ගන්නේ නෙමෙයි හැපෙන නිසා විඳිනවා. ඒ නිසා ඒ වෙලාවේ පැවැත්මට තණ්හාමය ස්වභාවයක් එක්ක තමයි ආහාර ටික දිරවන්න පව තණ්හාව කියන එක අවශ්‍යයි. ඒක තණ්හා මට්ටමට දිනන උපාදාන නැහැ. ඒක අනුශේ ධර්ම වශයෙන් ආය සංග්‍රහ වෙන්න සහ පවතිනට කාරණයක් නැහැ. පදන බව නැහැ. බව නිරෝධ. ඒ හින්දා ජාතිය ජරා ව්‍යාධිය ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුච්ඡන්. ඔව් ඇල්ලගෙන මහම්පිය. ඔබතුමෙන් ටිකක් කතා කරන්න අවශ්‍ය ඇති මං හිතනවා නේ. මං උදව් කරන්න. ඔව්. දැන් අපි කියාපු කොටස් තේරෙනව නේද හොඳට? එහෙමයි අපි. ඔව්. මේකේ මේ සිහිනමය මනෝමය දෙයක් විසක වෙන ඇත්ත දෙයක් නෑ. ආ යෑමක් කීමක් කීමක් කිරීමක් හිතීමක් තියනවා නම් ඒවා වන්නා මිසක් ඉන් ගෙනියන දෙයක් නෙමෙයි. එතන වෙන්නවා මිසක් ඒ තැන ඒ හේතු නිසා වෙන සිද්ධියක් මිසක් දිගට ගෙනියන දෙයක් නෑ. එහෙම ආ දිගට ගෙනියන්න දෙයක් නෑ. ඒ ටික තමයි හොඳට සිහි ගන්නෙන්නේ. හොඳට අවදි වෙන්න ඕනේ තෙන්. ඔව් ගොඩක් කට්ටිය ඉන්නවා කොහොමද දන්නේ මේ? අනේම ගිහිල්ලා පැත්තකට වෙලා ඉඳගෙන එහෙම හිත සමාධිගත කරගෙන වාඩි වෙන්න. ඔන්න ඔය ශක්තිය තමයි එන්නේ ඔය ටික ටිකට. ආයි මේකට මේ වටේ පිටෙන් කට්ටිය එකතු කරගෙන යනවට වඩා කට්ටිය එකතු වෙන්න ගියාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒකේ ශක්තියක් තියෙනවා. තනියමත් යන්න පුළුවන් කියන එකේ තේරුම. ඒකට තියෙන ඕනකම ශ්‍රද්ධාව. දැන් මේ ද්‍රව්‍යයන් වලට ශ්‍රද්ධාවක් නෙමෙයි ඒකට තියෙන්නේ. ද්‍රව්‍යත් එක්ක ගන්න දෙනවා නෙමෙයි. අර හිතේ පහළ වෙන අරමුණු වල මේ ඒ අරමුණු ඒකාග්‍ර අරමුණක් කරගන්න රුවන්වැලි සෑය දිහා බලාගෙන. දැන් රුවන්වැලි සෑය දකපුවාම එතනදී ඇති වෙන අරමුණු gedara dura අරමුණු නෙමෙයිනේ. එතකොට චෛත්‍ය පිළිබඳව අරමුණු ඇති කරගෙන ඒ අරමුණු වල ශුන්‍යත්වය වැඩි. ඒ චෛත්‍ය පිළිබඳ වෙන අරමුණේ ඒක මේ මනෝමය කතන්දරයක්. අපි අර හේතුන්ගේ ඵලය කියලා කියන්නේ. අපි උදාහරණයකට ගන්න දැන් අර අහසේ තියෙන දේ දුන්න කියලා
වැහි බිඳු ආලෝක කරන නිසා හටගත්තා වූ දේ දුන්න කියන්නේ එතන නම් අර වැහි අර වැහි බිඳු ආලෝක කියන කීරේ ද්‍රව්‍යම් බවක්වත් තියෙනවා. මෙතන ද්‍රව්‍යම් බවක් යන්තම් හරි කතා කරන්න පුළුවන්කම නැති තරමටම සියුම්. ඇයි? ආස්වාස වාතයේ සියුම් කොට. කියන්නේ ජීව ගුණය. ලේ ධාතුවේ සියුම් කොට. දැන් මේවා මේ දෙකත් විදිච්චාමනේ මනින්ද්‍රිය හටගන්න. මේ දෙකත් විදුලට පස්සේ. එතකොට එහෙනම් ඒක තනි කරම අර නිකන් අර විශ්වීය වූ පැත්තට අයිති ශක්ති ප්‍රබල. ඒ ශක්ති ප්‍රබල ඇසුර තමයි මානසිකාරය නැගෙන. මානසිකාරය කියන එක පෙර භාවිතා වෙලා අතහැරිච්ච පැත්ත. ඊළඟට භවංග සිටියේ අනුශේධ ධර්ම සංග්‍රහණය. ඒවත් තනි කරම මනෝමය ගතන. නිසා පහළ වෙත්තා වූ රූප ඡාය. මේ මොකද්ද මේ කල්පනා කරන්නේ? අපිට පහළ වෙන අරමුණ. ද රුවන්වැලි සෑය ගාව ඉන්නවා නම් ඒ අරමුණ පහළ වෙනවා. එතන ඒ අරමුණ දිහා බලාගෙන ඒ ශූන්‍යත්වයේ බැඳි. එච්චරයි මේකේ තියෙන්නේ. ගැඹුරටම කරන්න තියෙන දේ ඒක තමයි. ඒ චෛත්‍ය දිහා බලාගෙන එහිම තියෙනවා ශූන්‍යත්වයේ බැඳි. හා ඉතින් ඒ සඳහා පෑද දෙකක් වාඩි වෙලා ඉන්නවා කියන එකත් ලොකු දෙයක්. ඔයිට අපේ අනික් වෙනතුන් මොකද කළේ? බාන ඇහුවා හන්දරනේ. ඔව්. ඉතින් මොනවද කියවුනේ? කියවුනේ හරි මේ කර්මය ගැන මේ හන්දර මේක හරි මේ වැදගත් දෙයක්. ඒක කියවුනේ මේ කර්මය කර්මවල කොහෙද වැදගත්කම? නෑ මේ මට හොඳට තේරුණ දෙක එකක්. ඒක තේරුනේ මේ කර්මයත් හොඳ කර්මයක් තියෙනවා නරක කර්මයක් තියෙනවා. ඒක කලු කර්ම සුදු කර්ම නේද? එහෙමද? ඒක සාමාන්‍යයෙන් සිහිබුද්ධිය තියෙන ඥානය තියෙන හැම එක්කෙනාම කරන දෙයක්. කලු කර්ම අයින් කරමින් සුදු කර්ම කරමින්. හැබැයි ඒක ප්‍රඥාව කියලා කියන්නේ මොකක් නිසාද? මොකද ඒකට කලු කර්ම අයින් කළා සුදු කර්ම කරමින්. ඒක ඥානවන්ත ක්‍රියාවක්. හැබැයි ප්‍රඥාව කියන්නේ නැත්තේ ඇයි ඒක? ආ තේරුණාද කියන්නේ? නැහැ හන්දනේ. දැන් බ්‍රාහ්මණ ධර්මයක් කළු කර්ම අයින් කළා සුදු කර්ම කිරීම. එහෙමයි. ඒක මහබෝධ බෝධිසත්වය බුද්ධත්වයටපත් වෙන වකවා කියන්නේ බුදු වෙන්න ඉස්සරත් තිබුණු පසුබිම ඒක තමයි උසස් අයක. පාපී කර්ම කරන්නේ නැහැ. දැන් සුදු කර්ම කරනවා යහපත් කර්ම. දැන් ඒක ප්‍රඥාව නෙවෙන්නේ. අයි ප්‍රඥාව කියන එකේ තේරුම. අනෙක් එක මේ හාඳුනේ තේරුනේ මේ පිනයි කුසලයි ඒකේ වෙනසක් තියෙනවා. ඒක තමයි මාත් දැන් මේ කියන්න හදන්නේ. මේ වචන නොකියා. සුදු කර්ම කියන්නේ සුදු කර්ම කියන ඒවා පිනටයි. කළු කර්ම නම් ඉතින් පාපීමනේ. කුසල කීරි මොකක්ද? උපාදාන කර නොකරගෙන සිටීම සමින්. ආ කුසල කියන එකේ මැඩම් මොකද්ද තේරුම? කුසල කියන්නේ මොකක්ද? හරි ඇක්ෂන් හොඳයි වචනේ. කුසල හැකියාව දක්ෂකම හැකියාව තමයි කුසල කියන්නේ. එතකොට ඔබ මා දක්ෂ වෙන්න ඕන කුතෙන්ද? පින් කරන්නද? පාපී නම් නොකරන්නම. හරි. පින් කරන්නද දක්ෂ වෙන්න ඕන? එහෙනම් තමයි මොකට දක්ෂ වෙන්නේ? කුසල. ඇති හැටි දකින්න. ඇති හැටි දකින්න. හා හොඳයි වචනේ. ඇති හැටි දකින්න නම් මොකක්ද දැන් තියෙන්නේ? දැන් මොකද ඇති හැටි කතා කරන්නේ? ඇති හැටි මොකක්ද? අද කතා කරමු ඔක්කේම සාරාර්ථය වචනේ. ඇති හැටි මොකතරද? චුට්ට විශ්වලත් ඒකන කිව්වා. දැන් නිතරම අපි අවධානය එතෙන්ද තියෙන්න ඕන ඉන්නවා. අපි පූර්ණ අවධානය නිතර එතෙන්දම තියාගන්න. ශුන්‍යතාවය දකින්න. ශුන්‍යතාවය දකින්න මොනවද? රූපචාය මවිපෙනි. නේද? සීන මායා රූපචාය. දැන් ඕකනේ අපිට එන්න වෙන අවසාන උත්තරේ. සීන මායා රූපචාය.
එතකොට මේ සීන මායා රූප ඡායා නැමැති ඵලය ලැබෙන්නට හේතු ටික මොනවද? මේ සීන මායා රූප ඡායා ඵලය එන්නට හේතු මොනවද? අර දේදුර නැමැති ඵලයට හේතු කියනවනේ වැයිවිදු ආලෝක කියන ඒ වගේ. මේ සීන මායාව රූප ඡායාව හැදෙන්න හේතු මොනවද? ප්‍රසාදයයි ඊට අයිය රූපයි තමයි කියුම බලලා ඉතුරු නැතුවම බහලා කියන්නේ. ඔයද ඉතුරු කරනවා ඔහොම කියන්නේ ගියාම ඉතුරු වෙනවා. ඉතුරු නැතුවම බහලා කියන්නේ. ඒනුත් එහාට කතා කරන ඉතුරු වෙලා නැහැ කියන තැනද එනකල් කියන තැනක් කියන්නේ. සීන මායා රූපචාය. සීන මායාවක් රූපචායාවක් බව දැන් රූපචාය කියන වචනේ අල්ලගෙන යාර ඔබතුමා උත්තර දෙන්න හැදුවා. සීන මායා රූපචාය කියන දේ එකතරම් බලන්න. මනෝ විඥානයනේ. සීන මායාවක් රූපචායාවක් කියනකොට මනෝ විඥාන. ඉතින් මනෝ විඥානේ හේතු ටික කියන්න පිටරේ එතකොට. මනෝ විඥානේ හේතු ටික කියන්න. අසකන දිවනාසය ශරීරයට ලැබෙන දැන් ආය එතකොට බොඩි ආය ගොඩ දැන් හරි ඒව හොඳ උත්තර. දැන් මේ අහපු තැනට උත්තරයක් මේකයි. ඒ නබේ හොඳට තේරෙනවා නමුත් අර යන්න හදන තැනට ඉලක්ක කරලා මද දෙක තුන මනෝ ධාතු තුන සත්‍ය ගවේෂණය මම හරි හේතු මනෝ විඥානේ බාර නේතු ඕම් කල්පනා කරනවා කල්පනා කරගෙන දෙන්න උත්තරද ඔය මේ ළඟින් බලන උත්තරනේ අද වෙන කෙනෙක් උත්තරනේ. කල්පනා කරුවත් හම්බෙන්නේ නැහැ. ඉති වෙන දේවල් එන්නේ. ඒක. මනෝවිඥානයේ තියෙන මාය, රූපචය, ඒක අල්ලාගන්නේ අපි විතක් විචාර කරලා වචන කතා කරන්නේ. ඒක අල්ලාගන්නේ අපි අතපය ක්‍රියා කරන්නේ. මනෝවිඥානය අල්ලාගන්නේ. මේ ළඟම තියෙන උත්තර. උත්තර නෙමෙයි අදහස. විඥානේ පහළ වෙනවා. මනින්ද්‍රියෙන්තරව. මනින්ද්‍රිය. මනින්ද්‍රිය ගැන දැන් මොකද්ද අපි කිව්වේ? සිතුවිලි මාත්‍රයක් පමණයි කියන්නේ. හරි මනින්ද්‍රියේ ක්‍රියාකාරීත්වය මං අහන මනින්ද්‍රිය කියන සිද්ධිය මලකුනේ නැහනේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක මේ ධාතුයි ඔව් මනින්ද්‍රිය මලකුනේ හටගන්න ඊළඟට මනින්ද්‍රිය ක්‍රියාත්මකද කියලා බලන්න තමයි වෛද්‍යවරයා ගාව අර තියෙන නලාවක් කනට දාගන්න මොකද්ද ඒකට කියන්නේ ආ ඒක තියෙන්නේ මොකටද මනින්ද්‍රිය ක්‍රියා කරන්න වෙන මොනවද මනින්ද්‍රිය තව මෙයාගේ වැඩ කරනවාද බලන්න තමයි ඒක තියෙන්නේ. ඉතින් දැන් මොකද්ද? මලකුණේ නෑ මේකේ තියෙනවා. ඒ කියන්නේ මෙතන ආස්වාසය ඉදන්. ඒ විතරද ලේ ධාතු ක්‍රියාව වෙන ඉන්න. දැන් බලන්නකො මෙතන ඊතාම්සියුම් කොටස බිඳෙනවා කියන දැන්. ඊතාම්සියුම් කොටස බිඳෙනවා. එතකොට බිඳෙනවයි කියන තැනදී ඔබතුමියලාට පේනවා රූපපතරයි කිත් නෑ. බිඳුරාට පස්සේ විදෙන කල් රූප තමයි. ඔක්සිජන් වාතය විදෙන කල් රූප. ලේ ධාතුව විදෙන කල් රූප. හැබැයි බිඳුණා කියනකොට මතුවේ මොකද්ද? ආ මේ මොකද්ද? නාම සහ රූප ඇතිවීමේ හැකියාව. අලුතෙන් නාම කියන මොකද්ද? කර්ම වේගය සිටිවිලි බවට පත් වෙන ආකාරය. විශ්වීය වූ කර්ම වේගය සිතවිලි බවට නැගෙන්නට ශක්තිය ලැබෙන උත්පාදනය වෙනවා මේ බිඳීම නිසා. මේ බිඳිල්ලත් බිඳින්නේ කොහොතරම් දුරට බිඳනවද? අසංකිතව බිඳනවා. ආ ඉතුරු නැතුව බිඳනවා. ඉතුරු නැතුව බිඳිච්ච හිඳ තමයි සිතවිලි නැගන්න පුළුවන් හැකියාවක් එතන ආවේ. සිතවිලි නැගන්න හැකියාවක් අර විශ්වයේ කර්ම වේගය තුලින් සිතිවිලිනක් ගන්න පුළුවන් හැකියාවක් ඉදිරින් උත්පාදනය වෙනවා. ඒ ඒ ඒ හැකියාවත් එක්කලාම ධාතු හතරත් උත්පාදනය වීමේ උණුසුමක් ආවයි. මොකද සිතිවිලි වේගයත් එක්කලා සිතිවිලි උණුසුමක් තියෙනවනේ සිතිවිලි උණුසුමක්. ඒ සිතිවිලි උණුසුම තමයි ධාතු හතර කියන්නේ. ධාතු හතර කියලා අමුතු එකක් නෙමෙයි සිතිවිලි උණුසුමයි. සිතිවිලි ඇගෙනකොට ඒ සිතිවිලි වල තියෙන උණුසුම පැත්ත ධාතු හතර ඒ සිතිවිලි පැත්ත මේ ශක්තිමය. එතකොට දැන් උතරනේ මම අර කිව්වේ සිහින මායා රූපචායය කියන එක තමයි.
දැන් අර ඉස්සලා උතුරක් දුන්නා නේද අර ප්‍රසාද ආදී වශයෙන් එතෙන් ඉන්න මාර රූප ඡායාව ගැන කතා කරුවා ප්‍රතිබිම්බේ රූප ඡායාව ගැන ඇහ ළඟ කන ළඟ දිව ශරීරේ නාසයේ ළඟ සිද්ධ වෙන සිද්ධිය ඒක බාහිර සිද්ධියක් ඒක කතා කරනවා ඔය සියල්ලකේම උත්තරේ වෙන්නේ ඇතෙන්ද ඔය සියල්ලකේම උත්තරේ කොතෙන්ද උත්තරේ කියන්නේ මොකද සියල්ලම පිට කරන්න නැගින අතින් එතන මනේන්ද්‍රිය ඈ දවයි රූප ඡායාව පහළ වෙන අනේ අර පැත්තේ බලපාන මොකද භවංගේ භවංගේ කියන්නේ භාවිතා වෙලා අතහැරිලා නිද්‍රූපගත පැත්ත. ඒ භවංගේ බලපාන්නේ මොකක්ද? භවංගේ මේ රූපචායාව ගිරද්දෙනව නෙමෙයි. එතන රූපචායාව ලැබෙන්න මේ උපකාරුනේ මොකද්ද? පෙර භාවිතා වෙලා අතහැරිච්ච මට්ටම. පෙර යමක් භාවිතා කරලා අතහැරුණු මට මේ අතහැරුණු මට්ටම නැගෙන එකට කියන්නේ මොකද්ද? මානසිකාර. තේරුණාද? භාවිතා කරලා අතහැරිද්දී මනසිකාරය දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම ගත්තොත් එහෙම අපි කවදාකවත් කාලනිද්දී පළතුරක් අතර දෙනවා මොනවද මේ පළතුරු ආ කාලා බලන්නකෝ පළතුරු කෑවා කාලා ඉවරුනාට පස්සේ මේකේ නම කිව්වේ දැන් අපිට ওই වැනි පළතුරක් කොහෙද හරි දැක්කොත් ආයේ අලුතේ ඒකේ මේ මොකද්ද නම්වත් මතක් වෙනවා ඒ පළතුරේ රහත් මතක් වෙනවා දැන් කොහොමද දෙවෙනි වතාවට මතක් වෙන්නේ අන්න මනසිකාරය මුලින්ම මේ සම්බන්ධ මානසිකාරයක් තිබුණා දැන් ඊගාට මානසිකාර වුණා ඒක කාලා විදලා මානසිකාර දැන් මානසිකාර මනින්දී නංග නැගී චිත්තරමටම ඒක සජීවී වෙනවද එහෙම නැත්නම් ඒක මොකද්ද පෝෂණය වෙනවද මානසිකාරය මනින්දී ළඟ පහළ වෙච්ච තරමට මනින්දී ළඟ නැගී චිත්තරමට අන්න ඒකට අතර සංකාර වීමක් වෙනවා ඒ සංකාරය තමයි අපි අර කියන්නේ අபிසංස්කාරද කියන වචනේ ඒ සංස්කාරණ්ඩ මොකද්ද අපි කිව්වේ සංස්කාරකෝ සංඥා සංයත්තය සංකේතං අபிසංකරෝ එතකොට එතන සංස්කරණ අபிසංස්කරණයක් වෙනවා වේදනා වශයෙන් සංඥා වශයෙන් සංඛාර වශයෙන් රූප වශයෙන් අபிසංස්කරණයක් වෙනවා ඒ අபிසංස්කරණේ වෙනකොට ඒකට අන්න මොනවද රාගයෙන් සංග්‍රහ වෙලා ද්වේෂයෙන් සංග්‍රහ වෙලා මෝහයෙන් සංග්‍රහ වෙලා රාගද මොකද ධර්ම පටිග ආදි අනුශය ධර්මයෙන් සංග්‍රහ වෙලා ඒ ඒ ඒ සිද්ධිය වෙන්නේ භවංග සිත් ඇසුරේදී භවංග නිසා භවංග සිත් දුරුඩන් ඕක වෙන්නේ භවංග සිත් දුර වෙලා තිබුණා නම් වෙන්නේ මොකද්ද අර මානසිකාරය නැගෙනවා සංස්කරණයකුත් වෙයි හැබැයි ඒක ලෙහිච්ච එක කියන්නේ මොකද්ද අනිදස්සන විඥානයේ කිවි එකද මේ මතක අර අபிසංස්කරණයයි ඒක පොතරදී අපිට ආය තවත් තවත් පුයන්තරන් යමක් නැත කියන අර්ථය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන එක. අනික සියලුම හේවිලි අර බුදුහාමුදුරු වදාළ විදිහට විචිතරු ලෝකේ බලනවා. අර විචිතරු ත්‍රිසං යෝනිය මුද්‍රජාන වහන්සේ දැක්ක විචිතරත්වය ඒ වගේ විචිත්‍රනේ විචිත්‍රත්වයෙන් දකින අනික සියල්ල දේ. ඒ සියලුම විචිත්‍රත්වයන්ගේ මූල හරය ඕක තමයි. මුලක තමයි. ඉතින් අපි ඕනම එකට මුල අල්ලගත්තම හරිනේ. දැන් අර ඕනම සිද්ධියකදී ඒකේ මුල හරියටම අල්ලගත්තට පස්සේ ඉතින් එහාට බෙදලා යන්නේ. ඒ බෙදලා යන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන තොරතුරු විස්තර වුණා අපි මුල අල්ලගෙන. මුල හොඳට නුවණට 100ට ප්‍රඥාවට එලිදරව් කර ගැනීම අවශ්‍යයි. දැන් ඊට පස්සේ දැන් ඔකේ ප්‍රතිපත්තියේදී මොකද වෙන්න ඕන? මේ බොහොම සරලව සහැල්ලුව වාඩි වෙලා ඈ හුස්ම ගැනීම හැදීම බොහොම සරලව කරලා ඒවා මේ එළ ඊට පස්සේ නින්දටත් නොවැටි මේ පැත්තට ගුරුස් තත්වයකටපත් නොවි ඔන්න ඔය මනින් ඊළඟ පහළේ රූප ඡායාවල් දිහාට අවධානය යොමු කරගෙන බලන්න ගන්න උත්සාහය ඔක තමයි කරන්න වෙන්නේ ඔතන තේරුම් ගන්නට කරන පරිත්‍යාප්ති දේශනාව තමයි මේ සාකච්ඡාව පරිත්‍යාප්ති අර යෙදී ඉන්නේ එක ප්‍රතිපත්ති යෙදෙන තරමට අපිට පේන අපේ තියෙනා වූ වටිනාකම පුජ්‍යල වටිනාකමක් නෙමෙයි අර කවුද කියවලු අර මුස්ලිම් පින්විතේ කියවලු මේ අනේ ඔබලාගේ කවුද මේ සාත්‍රවරයා මේ මැනිගල් විකුණන කෙනෙක්ද මැනිගල් තුනක් ගැන කියනවා කියන්නේ ඇත්තනේ බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ කියනකොට මේ රත්නේ කියනකොට මැනිගල් කියලා නෙමෙයි මිනිස්සු හිතන්නේ ඉතින් ඔව් ඒක මොකද්ද
තථාගත තථාගත අපතුලිම දකින එක. අර අසීමිත බල පිළිබඳ සැක හැරෙන එක. ධම්මරත්නයේ තමයි රූපචාය බව දකින එක. වෙන මොනවද? ඈ ඒ හේතු නිසා හට ගන්නා රූපචාය හටගෙන නැසෙන ධම්මරත්. රූපචාය බව හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන රූපචාය බව දකින එක තමයි ධර්මය. ධර්මරත්. සංගරත්නය කියන්නේ ඔන්නම කිකපෙවි. ඔන්නයේ ශූන්‍යත්වයේ දැකීමේ කැපවි. සංගරත්. රත්ව දුර සරණ යනකොට ඔය ඔය පිට හිටිනකොට හම්බෙන්නේ උත්තරේ මොකද අසීමිත බව. ඔබට මේ නිවන් දකින්න කියන්නේ අසීමිත බව. ආන්මත්. සල්ලා අහපු ප්‍රශ්නේ අර රූපඡායා රූපඡායන් වල හේතුව වන්නේ මානසිකාරය. එහෙමද? රූපඡායාව තමයි මහත්මය ඵලය. අපි ගම්මුකෝ. මනසිකාරයේ ඒ ඵලය නැග ගන්නට හේතුව. හරි. හොඳයි. මනසිකාරයේ ඒක හේතුව. මනසිකාරය කියන්නේ ඔබ මේ වගේ උදාහරණයක නිකන් හිතාගෙන මනසිකාරය anu අර 100 මුදල් නෝට්ටුව ඇතුලේ සිංහයා ඉන්නේ. එහෙමයි. අර නිකන් සිංහයා පිටිය තලකුණු එකට කියන වෝටර් මාක් එක. අන්නේ වෝටර් මාක් එක වාගේ. අපිට යම් යම් දේවල් දැන් කාලා බීලා පරිහරණය කරලා අතහැරලා තියෙනවා. ඒක වෝටර් මාක් එක වාගේ. අන්නේම වෝටර් මාක් එකේ නේක තමයි මානසිකාරය කියන්නේ. ඒකත් හේතුවක්. එතකොට ඒක සජීවීකරණය කරන්නේ අර පැත්තෙන්. ඒකට ලුණු ඇඹුල් දෙන්නේ. කොහෙන්ද? බවංගේ තියෙනවා අනුශය ධර්ම. රාග, දිත්‍ති, භව රාග, අවිද්‍යා ආදී වශයෙන් ඒවෙන් තමයි මේකට ලුණු ඇඹුල් දෙන්නේ. එතකොට දැන් මෙතන පහළට මොකද්ද? රූපචායාව. රූපචායාව පහළට රූපචායාව පහළ වෙන්නේ. මානසිකාරය හේතුවන අර පැත්තෙන් ලුණු ඇඹුල්ලා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ රූපචායාව දෙයක් කාරණයක් උඩ ඔන්න අපි වරද්ද වෙන පිළිගන්නවා අතන අර අනුශේ සංග්‍රහය නැත්තම් එහෙම අපිට මේක හුදෙක සීන මායාවක් විතරයි එහෙමයි රාතන් වහන්සේ සීන මායාවක් අපිට අර ලුයබුල් ඇතු වෙනවනේ අර පැත්තෙන් ආ මේක මොකද එහෙමයි නොදැනුවත් අවිද්‍යාව කියන්නේ ඒකයි නොදැනුවත් කියමුද මොකද වෙන්නේ මේ අර නිද්‍රෝපගත හිතේ මේ අනුශේ ධර්මයන් වල මේ ඇත කියන දෘෂ්ටියක් අපිට තියෙනවා. එහෙමයි. ඒ දෘෂ්ටියයි මේකට එන්නේ. එහෙමයි හරි. ඔව්. දැන් නිදහස්ව පැයක් දෙකක් තුනක් නිදහස්ව එමෙ ඉඳ දෙන්නේ නැහැ. ආරෙන් තල්ලු කරනවා. ඈ තල්ලු කර කර ඉස්සෙල්ලා අතේ පය එකක් උම ඉන්නේ. දැන් නිදහස්වම ඉඳ බෑ. ඉස්සෙල්ලා අතේ පය එකක් උම. ඊට පස්සේ මේ මදුරුව කනවා වගේ. අරම ඇවිල්ලා ඊට පස්සේ මේ 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 මෙයාට වැඩි වෙන මොකද ආහාරේ නර තල්ලු කර කර තල්ලු කර කර තල්ලු කර කර දෙනවා යටිසිදී යටිසිදී ජබරු සැත්තේ ඊට පස්සේ මොකද තල්ලු වෙලා යම් තැනක දුකට ආවට පස්සේ හා දැන් ඇති නැගිට්ටා දැන් ඉතින් අර වැඩේ කරන් දැන් ටේක් එකක් බොන්න ඕනේ කියලා මෙහෙකින් දැන් ආයෙත් කරපිට එහෙමයි තල්ලු කරන සසර ගමනේ ගෙනියමයි දැන් අර තල්ලු කරන එකේනට හෙල්ප් එක නැත්තම් මේ පැත්තේ ඉතින් අපි තිස්සු අහස වාගේ අහස ගව කිවිය ඒකට තමයි අනාගාමී උත්තමයේ අහස ගව බොහොම මේ ලෙහිලා දවසක වෙන එහෙමයි දැන් අපි ඔය භාවනා මධ්‍යස්ථානයක් හදා ගන්නත් ඕන මේ ඒ ඒ සකසුරුවන් කරගන්නත් එහෙම ලෙහිලා ඉන්න එහෙම ලෙහිලා දවස් දෙක තුන ඉන්න ආයෙත් ඉන්නවද නැද්ද නෑ වාගේ වෙන එහෙමයි මේ පැත්ත ශක්තිමත් වුණොත් ඉතින් ආයේ මොන තුරුණන්ගේ සරණ යන්නේ ප්‍රශ්නේ ඉවර. මහා ප්‍රඥාන්නේ මේ ප්‍රශ්නේ. සම්පන්ස දැන් ඒ රූප ඡායාව අපි සිහිනයක් බව නැත්තම් ඒක ශුන්‍ය බව නොදැක්ක අපි ඒකේ පිහිටීම නිසා තමයි උපාදානය කියලා බවහන්ස කිව්වන්නේ නේද? කතන්දර ඔක්කොම කතන්දර වෙන්නේ ඔක පිහිටපු ගම. එතකොට ඒ උපාදාන කියන තමයි බාහිර ලෝකේ නේද? ඒ උපාදාන විතරමයි අපිට බාහිර ලෝකේ කියන බාහිරයක් තියෙනවා කියන්නේ ඒක තමයි. මේ බාහිරයක් තියෙනවා කියන්නේ මේ මේ අර ලිඳ තියෙනවා වතුර තියෙනවා කියති. ඔවත් ඔක්කොම අතරින් එන එක. ඒක. නා බාහිර විශ්වයේ කතා කරන්න තියෙන බුණ සතර මහා භූතේ කියන අත්පරිදී රූපේ විපරිණාමී ධර්ම. මුළු බාහිරය කියලා කතා කරන්නේ ඔක්කොම විපරිණාමී ධර්ම. නැත්නම් බාහිරක් තියෙනවා කියලා ඉන්න උනොතන ඒත් එන්නේ මේ මාන රූප ඡායාවේ
අපේ ඇතිවෙන්නා වූ මේ මොකද්ද මේ මේ ඝන ඝන බව මම අර දවසක් කිව්ව මොකද ඝන සංඛාර සහ තව මොකද්ද කිව්ව මට මතක නෑ රාශි සංඥාව අර රාශි සංඥා ඝන සංඥා සහ රාශි සංඥා අන්න හරි දැන් අපිට එන්නේ ඝන සංඥා ඒකයි වැඩි හරි ඝන සංඥා අපි ගොනු බාහිරයක් තියෙනවා ඝන රාශි සංඥා වෙන්න වෙන්න බාහිරේ ඇතුළ කියලා එකක් නෑ ඈ සීනමය සීනමය घन संज्ञा तम तम इन शेस्त्र ඒක අතර ඉන්න ක්ෂේත්‍ර වලින් අතරින් බෑ විදෙන්න බෑ ලේසි නෑ ලේසි නැති වුණාට ඕතනින් තමයි කඩාගෙන පැනලා තියෙන්නේ මේ බොහෝ උතුමේ බුද්ධ කාලේ ඔය හිර වෙලා තියෙන ක්ෂේත්‍ර වලින් කඩාගත්තා ඒක ලේසි වාසිය වැඩ නෙමෙයි මහා පෞරුෂත්වයක් හොඳ පිරිසිදු මානසිකත්වයක් හිතේ හිතට ශක්තිමත් වෙන්න ඕගේ කැදෙන අනුක්‍රමයෙන් ඕනම කෙනෙක් ගාව සිද්ධ වෙනවා ඒක මේ දැන් මේ මොහොතේ කැඩෙනවා කැඩෙන්නේ නැන්නේ අනේ මේක කැඩෙන්නේ නැන්නේ කියලා එහෙම නෙමෙයි මේක අනුක්‍රමයෙන් සිද්ධ වෙනවා ශක්තිමත් භාවීමේ අවශ්‍ය පුරුදු කිරීමේ අවශ්‍ය පුරුදු වෙනකොට යම් තරක් වෙනවා ය අපිට හැම කෙනාම තේරෙනවානේ යම් දවසක අපි මේක දිහා බැලුවද අද අපි බලන්නේ කොහොමද කියන එක තේරෙනවානේ යම් දවසක මේ පිටුපස්සට වැටීම ආවේ කොහොමද මේ වෙනකොට දැන් අපිට තියෙන වැටේ මොකද්ද කියන එක අපිටම සාන්දිටිකව පේනවා හැම එකේම එහෙනම් ඒක ඉදිරියක් තියෙනවා නිරෝධයක් තියෙනවා ගමනක් තියෙනවා ලෞතුරු සුවයක් තියෙනවා ඒක අවසරයි ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරා මම ඒක තේරුම් ගත්තාකයි දැන් කියන්න සමහරවිට වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ දැන් දැන් අපිට මේ දැන් චක්සාදය මත ඒ ආලෝකය කියන හේතුව බාහිර රූපය කියන හේතුව ඒ චක්කු ප්‍රසාදේ ක්‍රියා මේ ආශ්‍රස්ලි ධාතු නිසා ඒ උපවත් වීමේ හේතුව කියන හේතු නිසා එතන හට ගන්න සමහරවිට රූප ඡායාව කියන ඔව් හට ගන්නවා එතන ප්‍රතිබිම්බය එහෙම එතන බින්ද. දැන් විතර ගන්න අර වෙන් කරලා එකක් ගන්නවා දැන් ඇහි ප්‍රසාදය. අර පැත්තේ වර්ණ සටහන්. එහෙමයි. මේ ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් එහෙමයි. ඔව්. ඒ ඒ ඒ හට ගන්න ප්‍රතිබිම්බයට ස්වාමීන් වහන්සේ අපි අම්මා තාත්තා ගස පොත ආදී වශයෙන් අර මානසිකාරයෙන් භාවිතා කරපු භාවිතා කිරීමේ अम्मा එතන ඒතර ඒ ඒක නේද ස්වාමීන් වහන්සේ අපි ඒක නේද අපි මේ වැරද්ද වෙන්නේ එතන එතන රූප ඡායාවට නමක් දෙයක් කාරණයක් කළා නමක් ගමක් දාලා බාර ගැනීම එතන වැරද්දක් බව පෙන්වන එක නේද රූප ඡායාවට අම්මා කියන නම ගියාට කමකුත් නැහැ සංඥාවෙන් අම්මා කියන සංඥාවවට ප්‍රශ්නකුත් නැහැ ඔතන වැරද්ද වෙන්නේ ඒකට සංඛාර වෙනවා අර ඒ සංඛාර වීමේ තියෙනව මොකද්ද අර අපි කියපු විදිහට සංකත රූපන් රූපත්තාය සංකතං අபிසංකරෝ වේදනා වේදනත්තාය සංකතං අபிසංකරත් මේ අபிසංකරෝ කියන එක තමයි නරක
ඒක සංකත කොට අபிසංකරණය කරනවා. නැතුව අම්මා කියන සංඥාව අම්මා කියන වින්දනය පංචස්කන්ධ මේ වශයෙන් ඇති වුණාට රාතන් වහන්සේලාත් එහෙම ඇති වෙනවා. අම්මා පිළිබඳව යම් වින්දනයක් අම්මා පිළිබඳව හැඳිනීමක් තියෙනවා. දැන් එතන නැත්ති අර අபிසංස්කරණය. අபிසංස්කරණය තුළ තමයි අර රාගපටික දිට්ඨි බගරාග විද්‍යාදී අංශය ධර්මයක් අනුශය පෝෂණය වෙනවා. අනුශය පෝෂණය වෙනවා කියන එකේ තේරුම භවගාමී ගමන. එතකොට භවංගේ නිකඩෙන්නේ රාතන් වහන්සේ භවංගේ ඉතුරු වෙලා යනවා. නැතුව මේ හඳුනනේක විදිහේක මේ නැතුව නෙමෙයි. ඒ ඒ හඳුනන විදිහේ ස්වභාවයට තමයි අර කියන්නේ අනිදස්සන විඥානය කියන එක. එකම වෙන්න ස්වාමීන් වහන්සේ අර මේක සිහින මායාවක්මයි කියන එක ඒක ඉහෙනුක ප්‍රති දැනට අපි වචනෙට කියන්නේ මේක ඉහෙනීම මේ අතැඹු ලක්ෂ්‍යය දකින්න ඕන අතේ ඉදිරියේ තියෙන දයක් විතරම ඒක සිහින මායාවයි කියලා හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනකොට අපිට බාහිර කරන්න පුළුවන් දෙයක් නැතුව යනවා බාහිර මේ අපි දැනගෝ පේන්න පටන් ගන්න මේක හීන මායාවක ඒ ඒ බව දකින්න 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 තමයි අර අහස පිළිබඳව අසීමිත බව පිළිබඳව අත්දැකීම වැඩි වෙන්නේ නිවීම එතකොට ළඟම සාර්ථක වෙනවා නිවීමත් එක්ක තමයි නැගිටින්න ඉඳ ගන්න යන්න ඉන්නේ කියන්නේ කරා අඳිනේ මොන වාසනාවක් ඒ අත්දැකීමට එනවා මේ හැඩය ඇති මිනිස් හැඩය තුළ කරන්න තියෙන ඉහළම දේනේ ඒ දේ නෙමෙයි මහා බෝතන් වහන්සේ සිද්ධ කළේ අපිට ඒ කරන්න අන්දනවද මෙහා පැත්තේ මේ භවංග සිතත් එක්ක ලකට තල්ලු කිරීමේ කවදා ඉවරයක්ද විවිධ විවිධ වලට තල්ලු වෙවි යනවා ඉතින් දැන් ගොඩක් වෙලා කතා කළා ස්වාමින්වහන්සේ ඔව් අහන්න මම මේ සාකච්ඡාව පිළිබඳ අහගෙන හිටියා ඔව් මේ සිහිනමය මායාව පිළිබඳ ඔබ වහන්සේ මනාකොට මේක විග්‍රහ කළා දැන් අපිට තේරුම් ගන්න ඕනේ තැනක් තමයි ස්වාමීන් වහන්සේ මේ ඔය සිහිනය පේන්නේ අපිටද අපිද කවුරුවත් නෙමෙයිනේ සිහිනය කියන එක එහෙ සිද්ධ වෙන සිද්ධියක් මනෝභාවයෙන් සිද්ධ වෙන සිද්ධියක් දැන් ඒ වගේම මේ ඉන්ද්‍රියන් පහ වැහිච්චාම මනෝභාවයකින් ඒ සිහිනමය පේනවා ඒත් අපිට ඇත්තක් වෙලා තියෙනවානේ දැන් ඇත්තට මේක කරන කෙනෙක් ඉන්නවද කියන කාරණාව තමයි අපි දකින්න ඕන දැන් ඒ වගේම තමයි ඉන්ද්‍රිය පහ අවදිව තියෙනකොට සිද්ධ වෙන්නේ ඒ ටිකමයි ඉතින් මේක අපි කෙනෙක් කරන කාර්යයක් ලෙස දැකීමම තමයි මෙතන තියෙන වැරද්ද කියන එක තමයි මට හිතෙන්නේ ඔබ වහන්සේ ඒක පැහැදිලි කරන්න ඒක තමයි කත කෘත්‍ය දීව දැන් මේක පටන් ගන්නම තමයි මම අර මුල් වෙලාවෙම කට පටන් ගන්නකොට කිව්වේ හුස්ම ඇතුළු වුණා පිට වුණා මිසක් මේ මම ගත්ත හේතුව නෙවෙයිනේ එහෙමයි හුස්ම ඇතුළු වුණා පිට වුණා ඒකයි උනේ එතකොට ඇතුළු වී හුස්ම ඇතුළු වීමනේ දැන් ඔය සීන මායාව අපිට ගෙනත් දුන්නේ හුස්ම ඇතුළු වීම තුල තමයි සීන මායාවක් අපිට නැගලා දුන්නේ ඉමා රූපචාය කියන මනින්දිය ළඟ එහෙම එකක් නැගලා තියෙන නේ. එතන මනින්දිය ළඟ ඒ රූපචාය නැගිල්ල ඒවා ඔක්කොම අනාත්ම වූ ධර්මතාවය. අනිත් පැත්තේ කියනවා නම් ක්‍රියා අනාත්මයි කියන එකේ තේරුම අයිති නැති ධර්මතාවයන් ක්‍රියා ප්‍රතික්‍රියා ධර්මතාවය. ඒ ක්‍රියා ප්‍රතික්‍රියා ධර්මතාවයන් කියන තමයි වඩ කිව්වේ. ඒ හේතු නිසා හටගත්ත ඵල කියන. අර මානසිකාරයේ කිය මගේවත් ඔබගේවත් මානසිකාර කතාවක් නෙමෙයි. කියන පොත අපිට කියන්න වෙනවා ඒක මේ මා තුල භාවිතා කළ අතහැරිච්ච දාත ගත්තා වූ මානසිකාර්ය කියන්නේ. මොකද මානසිකාර්යය anu මා තුල මගේ කතාවක් නෙමෙයි ඒක අනාත්ම ධර්මයක්. ඒ වගේම අර භවංග සිතේ යටි සිතේ එහෙමත ගැඹුරු සිතේ අර අනුසයන් සංග්‍රහ වෙන එක ඒවා මගේ මා ළඟ වෙන වැඩක් නෙමෙයි ඒක අනාත්ම ධර්මතාවය. එතකොට ඒවා ඒ හේතු තියෙන තාක්කල් මනින්ද්‍රිය කියන කතාවක් මේ හුස්ම ඇතුළු වීම නිසා සිද්ධ වෙනවා. එතකොට ඒකත් අනාත්ම ධර්මතාවය. එතකොට මුළු සිද්ධියම අනාත්ම වූ ධර්මතාවයක් ක්‍රියා ප්‍රතික්‍රියා වශයෙන් හටගෙන දැසිනවා. ඒක තමයි ඒකේ මුළු සිද්ධියම. ඒකේ මුලට තමයි අපි මේ කතා කරුවේ අර හුස්ම ඇතුළු වෙනවා හුස්ම පිට වෙනවා.
එතකොට හුස්ම ඇතුළේ උස්ම පිටවෙනවා කියේ කාටද? කෙනෙකුට නෙමෙයි. මේ මනින්ද්‍රිය ක්‍රියාවට ඒ පොඩි ළමයා කියන මනින්ද්‍රිය ක්‍රියාවනේ මාත්. පොඩි ඉපදිච්ච මව් ගැබේ ඉඩට ආවා කිව්වත් එයා ගා මනින්ද්‍රිය ක්‍රියාව යනවා. නේද? එතකොට මනින්ද්‍රිය මගේ නෙමෙයි. මනින්ද්‍රිය පොඩි ළමයා නේද? පොඩි ළමයාට තව නමවත් තියවනේ. එයා තිරිසේන දන්නෙත් නැහැ, ජයසේන දන්නෙත් නැහැ. මමද දන්නෙත් නැහැ. මම කියන දෘෂ්ටියකුත් නැහැ, ජයසේන කියන දෘෂ්ටියකුත් නැහැ, තිරිසේන කියන දෘෂ්ටියකුත් නැහැ. එතන යම් ආකාරයක මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මනින්ද්‍රියේ ක්‍රියාව. තේරුණාද? මනින්ද්‍රියේ සිහින රූපචාරණ බැවීමක් විතරයි එතන වෙලා තියෙන්නේ. එතන භවංග සිද්ධියේ ක්‍රියාවට ක්‍රියාව සංසිඳිලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ මනින්ද්‍රියේ ක්‍රියාව අනුක්‍රමයෙන් සත්‍යත්වයටපත් වෙනවා. අතන භවංගේ ක්‍රියාව සංසිඳිලා නැති නිසා සත්‍යත්වයටපත් වෙනවා. සත්‍යත්වයටපත් වෙච්චාම මානසිකාර්යය මග වෙනවා. මනින්ද්‍රිය මග වෙනවා. ඊගාවට භවංග සිත්ත මගේ වෙනවා. ඒ නිසා පහළ වෙන රූප ඡායාව මගේ වෙනවා. ඒ රූප ඡායාව මගේ කියන එකේ උඩ තමයි අතපය තියා කිරීම බඩගිටි නෝම කතා කරනවා කිරි බොනවා ආදී වශයෙන් ඉතින් ඔට්ටුට පටන් ගන්න වැඩි. නැත්තම් සිදුවීම දිහා බලාපුවහම මොකද්ද වෙන්නේ? ඒක හුදු ක්‍රියා ප්‍රතික්‍රියා ධර්මතාවය. විශ්වීය ධර්මතාවය. එමෙතත් අනාත්ම වූ ධර්මතාවය. එහෙමයි. කතෘත්වය තමයි ප්‍රශ්නේ නේද සර්? කතෘත්වය ආවේ අර මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරණේ මහත්ය. විද්‍යාපච්චය සංඛාරණේ අර ධර්මතාවය. විද්‍යාපච්චය සංඛාර වෙනකොට ධර්මතාවය සිද්ධ වෙනවා. ඒක කතෘත්වය ආව අවිද්‍යාපච්චය සංඛාරය. එහෙමයි. ඒකයි සම්පූර්ණේ අවිද්‍යාපච්චය සංඛාරය කියලා ගත්තේ කතෘත්වය. හත් මම අර එදාසුනේ කිව්වේ හරකයි තනකොළ කවන්නේ. හරක තනකොළ කන්නේ ලණු අල්ලගෙන ඉඳගෙන මොකද කරන්නේ මේ මම තව තනකොළ කවනවා කියන්නේ හරක. මමයි මේ යන්නේ කියන්නේ කරන්නේ මගේ මේවා කියලා ඉතින් ලනු දිරවන්න බර වෙනවා. උත්තර දැන් මේක සතුත්‍යයක් නැහැ කියලා දකිනකොට නූපන් නොහටගත් නොකරන ලද ප්‍රත්‍ය නොදැනුණු ඒත් ආ ඉන්න හරියක් අපිට තියෙනවා. අපිට කියන්නේ අපේ කියන දෘෂ්ටිය දුරු වෙච්චාම අසීමිත බවක් තියෙනවා. නූපන් නොහටගත් කතෘත්‍යයක් නැති ප්‍රත්‍යේ නොදෙනු. ඒක. එතකොට වැරද්දක් කියලා කියන උපන්නසගත් කතෘත්‍යයක් තියෙන ප්‍රත්‍යේ දැනුණු අල්ලගෙන තියෙනවා. ඒ අල්ලගත්ත මට හරි වෙහෙසයි දුකයි අසහනයයි අතෘප්තියයි. ඒ එයාට ගැළවෙන්න තියෙන යන්න අර අර තියෙන අර පැත්තක් තියෙනවා. නූපන් නොහටගන්නකොට ඒක තියෙනවා. ඔය ඉතින් කොහෙන් කොහෙන් පෙරලා බැලුවත් බලන්න තියෙන එකම එකම තර ගානේ. ලියා ගන්න. එහෙමයි සර්. ඔව්. එහෙනම් දැන් තව අහන්න තියෙනවද? නැත්නම් අපි නවත්තමු දැන් වෙලාව 10යි. ඔව්. තව මොකක්ද අහන්න තියෙනවද? එහෙනම් අද කෙටි වූ ධර්මානුශාසනාවල ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මහානීය කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කරණ මිත්‍ර සේවනයෙන් රෝගී සප ලැබීමෙන් සෝවාන් ආදී මගපල පිළිවෙතින් ලබන අජරාමර වූ නිර්වාණ සපේට පැමිණීමටම හේතු වේවා වාසනාව වේවා ඓසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තෝ පින් අනුමෝදන් විය යුත්තේය. සුපත් වේවා දුක් වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සපේට පැමිණේවා සියල්ලන්ට මාග්‍ර වූ බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ යන ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණයන්ගේ පිහිට ආධාර උපකාර ආරක්ෂක සංවිධානය ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතු යාපත් අදහස් සියල්ලක්ම සමෘද්ධ වේවා තුනරුවන්නේ පිහිටයි සුවපත් වේවා.